Buddhang saranang gacchami. Dhammang saranang gacchami. Sanghang saranang gacchami. Dutiyampi buddhang saranang gacchami. Dutiyampi dhammang saranang gacchami. Dutiyampi sanghang saranang gacchami. Tatiyampi buddhang saranang gacchami. Tatiyampi dhammang saranang gacchami. Tatiyampi sanghang saranang gacchami. Panatipata virmani sikkhapadang samadhyami. Adinnadana virmani sikkhapadang samadhyami. Kamesu micchachara virmani sikkhapadang samadhyami. Musavada virmani sikkhapadang samadhyami. Suramireya majjhapamadattana virmani sikkhapadang samadhyami. Tisaraneena saddhin panchasilan dhammang sadukang surakkitang katva appamadena sampadeta. Hondai. Ameke kiyala thiyena oba wahanse bauddha nalikawedi deshana kala parichchattaka sutra deshanawat. Ewa copy e parichchattaka sutra deshanawa api gawa man hitanne naha eka buddhist ekema gannona. Balangoda di iye dina deshana kala sutra deshanawat aike nanga chaminda video kala eke tiyunoth denna puluwa. Naththan naha. तमार चमींद वीडियो करना वीडियो नतूनोत्म बलवीन चिपनो दिन बोलो गंप समाधि आयतने देश स्वामी विग्रह मंगल सूत्र इकना अरे मे तीन मे दिन मे डीवीडी हाया अनेक तीन इकन बोलवा अरे नीवन अरमुन कल मेलबर्न देश नाटिक तीन ये देश नावला ससीपीति देश डीवीडी पिटपातर अपादीन मैं इधे अरे देश मित्र पुपिकल तीन गुलवा पारिख्यात् देश बुडिस्ट तम गई बल्ल बुडिस्ट इला अदी सत्य हतलिस अद मे पंतट निरुक्ति अनिवार्यम धनगान लभनोना जेक वासनावा अद उगान दे धनगान लभीम एक होगे कल्पगानक वासनावा इट हेतु गणनावाक्तेन कोते धर्म कथा कोते धर्म साकाच्चा उनात ඒ පරයාය හරියට ඉගෙන ගන්න ලැබෙන්නේ මේ මනුස්ස ලෝකේ දෙන මිනිස්සු අතර බොහොම ටික දෙනෙක්ට විතරයි. අනිත් කෙනාට ඒක බොහෝ මිනිසුන්ට ඒ අහන්න වාසනාවක්වත් එහෙම එකක් ලෝකේ තියනවද කියලා අදහසක්වත් මතක සටහනක්වත් උන්ට හම්බ වෙන්නේ නැහැ. අද මේ උගන්නන දේශනාව ඔබගේ ජීවිතේ අවසානයේ බවට පත් කරගන්න පුළුවන් අවස්ථාවක්. ඒ කියන්නේ මේ එන සංසාර ගමන අවසන් වෙන්න කරන්නේ කොහොමද? අවසන් වෙන්නේ කොහොමද? අවසන් වෙන්නේ කොතෙන්දද? හිත සදහටම මිදී යන්නේ කොතෙන්දද? අද 48යි තා සති 2යි තියෙන්නේ. ඉදිරි දෙකේදී කරගන්න බැරි වුණොත් නිසා අද ඒක උගන්වන්න තමයි මම හිතුවේ. ඒ නිසා මේක මුල ඉඳලා මේ තහක්කල් ආපු අයට මේ ආරම්භයක් වගේම අවසානයක් හොඳට තේරුම් ගන්න පුළුවන්. අපි කොතෙන්ටද අපේ හිත සකස් කරගත යුත්තේ? කොතරින්ද අපේ ගමන නිමා වෙලා යන්නේ සංස්කාර ලෝකයෙන් අත මිදියන්නේ කොහොමද වටිනාකම් ඉවර වෙන්නේ කොතනද
එක ඉවර වෙන්න ආසන්න අවස්ථාව කොයි විදියද කියලා දල අදහසක් ගන්න පුළුවන්. ඒ සඳහා ජීවත් විය යුතු ක්‍රමය ගිය සතියේත් කිව්වා. ඊට කලින් සතියේත් කිව්වා. මේක තමයි මේක අද උගන්වන්නේ මේ ජීවත් වීමේ ක්‍රමයක් නෙවෙයි. අද උගන්වන්නේ මොකද්ද? මේ නිරුක්තියක්. බුදුන් වහන්සේ නිරුක්ති දේශනාව. හැබැයි මේ නිරුක්තිය මේ පින්නතුන්ට හැමදාම හැමතැනම හැම දේශනාවකදීම අහන්න ලැබෙන්නේ. ජීවිතේට කවතාවක් ජීවිතේට දෙවතාවක් හරි හදිස්සි කෙනෙක් අහන්න ලැබෙන්නේ. මොකද ඒක එහෙම දේශනාවක් පැහැදිලි කරන්න අමාරුයි. කාලයත් එක හේතුවක්. අනිත් එක පැහැදිලි කරත් ඒ අහන ශ්‍රාවකයන්ට ඒ වචන තේරෙන්නේ නැහැ. යම් කෙනෙක් ආමුදුරණමක් හරි ගිහි කෙනෙක් හරි ඒක දැනගෙන පැහැදිලි කරා කියමු. ඒ දෙක තේරුම් ගන්න හංගන අයට තේරෙන්නේ ඇයි තේරෙන්නේ නැත්තේ? ඒගොල්ලන්ට ඒ පිළිබඳව සම්මුති වචන දන්නේ නැහැ. මේ පිරු සති 48ක් තිස්සේ ඕනවටත් වඩා ඒ දේශනාවක් තේරුම් ගන්න සම්මුති වචන ටික දන්නවා. සම්මුතියේ කොහොමද මේ දේවල් වලට කියන නම් මොනවද? අපි බලමු. අද දවසේ 2016 කියවෙන මාසෙද? 3 වෙනි මාසෙ 20යි. අප්‍රමාණයි. අනන්තය අප්‍රමාණයි. අනන්තය අප්‍රමාණයි කියන්නේ කුසල චිත්ත වීතියක් කියලා කියන්නේ බවාංග, බවාංග චලන, බවාංග උපච්ඡේද, පංචද්වාරා වර්ධනෙ සෝත විඥානෙ. මොන විඥානෙද? සෝත විඥානෙ, සම්පටිච්ඡන්නෙ, සම්තිරණය, උත්තපණය, ජවන්. මේ ජවන් වලදී තමයි මොකද වෙන්නේ? අරමුණේ කුසල අකුසල පක්ෂය බලවත් වෙන්නේ. මනෝද්වාරික වීති. මොන වීතිද? බවාංග චලන උපච්ඡේද ඊළඟට මනෝද්වාරා වර්ජණය ජවන්. ඒ වගේ වීති ගණනාවක්. එහෙම බැලුවොත් ඒ ජවන් වලින් මේ ධර්මයේ සත්‍ය අහන්න ලැබෙන වෙලාවේ, ඒ කියන්නේ හිතන්න ලැබෙන සිත් වල ඇති වෙනවා කුසල සිත්. ඒවට කියන මොන සිත්ද? මේ ජවන් වලට කියන කුසල් සිත්. කොතෙක් කුසල් සිත් පහළ වෙලාද කියලා මේ කාලය තුර කෙනෙක්ට මේ පෘථිවි තලය මත ගණන් කරලා කියන්න බෑ. ඔබට කුසල් සිත් ලක්ෂයයි කෝටියයි කියලා. මේ මහා පොළොවේ වැලි කැට වලට වඩා මේ පැය දෙකේ දේශනාවල සති 48ක් 37 කෙනෙක්ට කුසල් සිත් පහළ වෙලා තියෙනවා. මොන පහළ වෙලා තියෙනවද? කියන්නේ එන ගමන සංසාර ගමන නිමා වෙන්න අඩිතාලමක් දාගෙන තියෙනවා. අඩිතාලම සමහර අය දාගත් අඩිතාලම ටිකක් නැගගෙන තියෙනවා. සමහර අය ඒ අවසාන හරියට ලං වෙලා ඉන්න විමුක්තිය ප්‍රත්‍යක්ෂ කළා. මොකක් ප්‍රත්‍යක්ෂ කළද? කීප දෙනේ තමන් දැකලා තියෙනවා මැද හරිදි මේක තමයි මේ චූඩාමාණික්ක ස්වභාවය. මෙතෙන්ද මේක තමයි නිවන. ඒක දේවතා කොටුවට හරියට වගේ ඇවිල්ලා. ඉතින් ඒ වගේ පින්නතුනේ සමහර අය ගාක්කත් තේරෙන්නේ නැත්තම් කුසල් සිත් පහල කරගෙන හිත කුසලයේ පැත්තට නැඹුරු කළා. මේ වගේ ගත වෙච්ච කාලයක් මේ කෙනෙක්ට ජීවිතේ ඔබට ජීවිතේ ආපස්සට හැරිලා යම් දවසක බැලුවොත් අතීතය පිළිබඳව ප්‍රත්‍යවේක්ෂාවක් කරොත් මොකක් වෙනවද? ඒක ඔබගේ ජීවිතේ සුන්දරම කාලය මේ කාලේ බවට පත් වෙන බොහෝ දුර ඉඳ තියෙනවා. ඒ සුන්දර බවට පත් වෙන්නේ මණික් මුතු හම්බ වෙච්ච නිසා නෙවෙයි. ගෙවල් දොරවල් හදපු නිසා, ධර්මල් උපදෙච්ච නිසා නෙවෙයි. හිත මේ ජීවිතේ උපත්ය ලැබුණේ දුර්ලභ මනුස්ස ජීවිතයක. ඒ උපත්ය ලැබපු එකේ නිෂ්ඨාව හොයපු කාලයක්. මොකක් හොයපු කාලයක්ද? මේ මොකක්ද මේ මනුස්ස ලෝකෙට ආපු එකේ අර්ථය? මොකක් හොයාගන්නද මේ මනුස්ස ලෝකෙට අවිල්ල තියෙන පිළිබඳ අදහසක් ඇති වෙච්ච කාලයක්. දැන් මෙතන ඉන්න බොහෝ අය ජීවිතේ මැද කාලයක් පන්නලා තියෙන්නේනේ. ඒතර මේ මනුස්ස ලෝකෙට අපි ආවේ ගෙවල් හදන්න නෙවෙයි. මේ මනුස්ස ලෝකෙට අපි ආවේ වාහන ගන්න නෙවෙයි. මේ මනුස්ස ලෝකෙට අපි ආවේ දරුවෝ තනන්න නෙවෙයි. මේ මනුස්ස ලෝකෙට අපි ආවේ පරම නිෂ්ඨාව හොයාගන්න. මොකක් හොයාගන්නද?
ඒක බොහෝ මිනිසුන්ට අමතක වෙලා යන කාරණයක්. ඇයි බුදු අපි මේන සංසාර ගමනේ වැඩිපුරම ගත කරලා තියෙන සතර අපාය. නිරය, പ്രേත ලෝකය, තිරිසන්නෝනිය, අසුරනිකාය වගේ තැන්වල ගත කරපු කාලය කොතෙද්ද කියලා කියන්න අපි විතරක් නෙවෙයි බුදු බවට පත් වෙච්ච මහ බෝසතාණන් වහන්සේලාත් වැඩිම කාලයක් ගත කරලා තියෙන්නේ සතර අපායේ. එතකොට කෙනෙක් මනුස්ස භවයක් කෙනෙක්ට ලැබෙන්නේ හිතන්න පුළුවන් හිත ඕන පැත්තකට හසුරවන්න පුළුවන් අවස්ථාවක් මනුස්සයට භවයක් ලැබෙන ඉතාමත්ම දුර්ලභව. ඒක මේ ස්වභාව දහම විසින් ඔහුට ලබා දෙන ගෙවල් හදන්න නෙවෙයි. යාන වාහන ගන්න කසාදයක් බඳලා ඉන්න නෙවෙයි. දරුවෝ හදන්න නෙවෙයි. මොකද්ද? ඔහුගේ පරම නිෂ්ඨාව හොයා ගන්න අවස්ථාවක් ලබා දෙනවා. ඒ අවස්ථාව යමෙක් මගහැරියොත් අයිත් මොකද වෙන්නේ? කල්ප ගානකට ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ. නැවත අයිත් හරි හදිස්සියෙන් අවස්ථාවක් ලබා දෙනවා. ඒ අවස්ථාව ඔහුට ලබා ගන්න අයිත් අමතක වෙලා යනවා නේ? අර දේවතා නිමිත්ත කියන සූත්‍රයේ තියෙනවා දිව්‍ය ලෝකෙන් අන්තරස් දාන වෙනකොට කියනවලු ළඟට දෙවිවරු ඇවිල්ලා ඔබ මනුස්ස ලෝකෙට ගිහිල්ලා මොකද පරම දුර්ලභ වාසනාව උදා කරගන්න. ඒ කියන්නේ මොකද සතර අපායෙන් නිදහස් වෙන ක්‍රමය හොයාගන්න. මේ මනුස්ස ලෝකෙ මිනිස්සු ආවේ එකට. නමුත් මිනිසුන්ට සියල්ලම අමතක වුණා. මොකක් වුණාද? අමතක වුණා. තමන් ආපු කාරණේ අමතක වුණා. තමන් හොයාගත යුතු දේ අමතක වුණා. තමන්ට ඒ පිළිබඳව මතක් කරන්න කෙනෙක් හිටියේ නැහැ. ඔව් මේ කාලය තුළ දිගින් දිගට මතක් කළ දුන්නා ඔබ මනුලොවට පැමිණීමේ කාරණය මේයි. එයානම් ඔබේ සියලු දුකේ අවසානය ප්‍රත්‍යක්ෂ කර ගැනීම සඳහා. මොකක් කර ගැනීම සඳහාද? දුක්ඛල අවසානය ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් ප්‍රත්‍යක්ෂ කර ගැනීම සඳහා. අවබෝධ ඥාණයෙන් අවබෝධ කර ගැනීම සඳහා. දහම් මැස පහළ කර ගැනීම සඳහා. ඒ සඳහා තමයි මේ ලෝකේ බොහෝ අයට මනුස්ස ජීවිතය ලැබෙන්නේ. ඒක උදා කරගන්න බැරි නම් ඒක උදා කරන්න පරිසරය හදාගන්න. මොකක් හදාගන්නද? පරිසරයක් හදාගන්න. මේක උදා පාරමී පුරනවා කියලා කියන්නේ ඒකයි. පාරමී පුරන පාරමී පුරන්න බෑනේ සතර අපායේදී. ලේසි නෑ. පාරමී පුරන්න නම් මනුස්ස භව දිව්‍ය ආත්ම ලැබෙන්න ඕන. එතකොට සමහර අයට තේරෙන්නේ නිෂ්ඨාව හොයාගන්න අඩිතාලම දාගන්න. අඩිතාලමක් දාන්නේ නැත්තම් ගර්භයක් හදන්න බෑ. ගර්භයක් හදන්න නැත්තම් දේවතා කොටුවක් හදන්න. දේවතා කොටුවක් හදන්න නැත්තම් හතරස් කොටුවක් හදන්න බෑ. හතරස් කොටුවක් හදන්න නැත්තම් කොත් කැරල්ලක් හදන්න බෑ. කොත් කැරල්ලක් හදන්න නැත්තම් කොතක් තියන්න බෑ. කොතක් තියන්න නැත්තම් චූඩාමාණික්යක් තියන්න බෑ. ඒ වගේ තමයි පිළිවෙලයි. ඒ නිසා මේ මනුස්ස ලෝකෙට යමෙක් පැමිණෙන ඒ කාරණේට. මොකද මේ ලෝකෙ ඉන්න බොහෝ මිනිස්සුන්ට අංග විකල ගොරු බීරි නැති බොහෝ හැම මිනිස්සෙට මොකක් කරන්න පුළුවන්? හිත මෙහෙවන්න පුළුවන්. මොකක් කරන්න පුළුවන්ද? හිත එක පැත්තකට යොමු කරන්න පුළුවන්. ඒ හැකියාවෙන් තමයි මිනිස්සු ඉගෙන ගන්නෙ. මිනි අපි ඉගෙන ගන්න දන්නේ නැහැනේ පොඩි කාලේ. අපේ හිතේ හැකියාවක් තියෙන යමක් ඉගෙනුවොත් ඒ පැත්තට හිත යොමු කර ගන්න පුළුවන්. තව දෙයක් ඉගෙනුවොත් ඕන ඒ පැත්තට හිත එහෙම හැකිය. ඒක බල්ලොන්ට තියෙන අඩුවේ. බල්ලොන්ටත් තියෙනවා. ගොඩක් කාලයක් පුරුදු කරව මොකක් කරන්න පුළුවන්ද? කැප් එකක් දා ගන්න පුළුවන්. බෝලයක් පදින්න පුළුවන්. හැබැයි මිනිස්සෙට බෝලයක් පදින්න එච්චර කාලයක් ඉගෙන ගන්න දෙයක් හැබැයි බල්ලෙක්ට තේරෙන්නේ නැහැ හිත කුසලයේ පැත්තට යොමු කරන්න. මොකක් පැත්තට යොමු කරන්න? බල්ලොන්ට බෝල පදින්න පුරුදු කරාට, බල්ලොන්ට උඩ පනින්න පුරුදු කරාට, බල්ලොන්ට පිං කරන්න පුරුදු කරන්න බෑ. පුළුවන්ද? බෑනේ. මනුස්සයන්ට පුළුවන්. ලෝභයෙන් වෙලී පැටලී යන මනුස්සයෙකුට කිව්වොත් ඕක ලෝභයේ දරුණු මේ පැත්ත යොමු කරන්න අත්තරින කිව්වොත් එයාට ඕනනම් ඒක කරන්න පුළුවන්. ඒක කරන්න පුළුවන්. ඒක කරන්න පුළුවන් කියන එකේ තේරුම ඒ වගේ දේවල් කරගන්න තමයි එහෙනම් මේ මනුස්ස භවය ලැබිලා තියෙන්නේ. ඒ වගේ දේවල් යමෙක් කරගත්තේ නැත්නම් ඔහු නැවත සතර අපායට ඇදලා දානවා. ඔහාට ඇදලා දානවද? කල්ප ගානකට කන කැස් බෑවා වියසුදුරෙන් එළිය බලනවටත් වඩා අමාරු වෙනවා නැවත වාසනාව උදා කරගන්න. එවැනි කාලයක එවැනි තමන් ආපු කාරණේ අමතක වෙලා යන කාලේ මේ පිනොත සති 48ක් තිස්සේ මෙතෙන්දි ගෙදර ගිහින් DVD බලනකොට ඒ වගේ කරන මතක් වෙනවා. දැන් මේ මොනව කරා මරුණෙන් පස්සේ මේ ඔක්කොම දාලා යන්න ඕනනේ. මොන දේවල් කරත් මේ එකක්වත් මරුණට පස්සේ ගෙනියන්න බෑනේ. පුළුවන්ද? බෑනේ. ඉගෙනගත් එක ගෙනියන්න පුළුවන්ද? බෑනේ. උපාදි පින්තූරය අරයන්න පුළුවන්ද? බෑනේ. ඈ
දරුවෝටිකරයන්න පුළුවන්ද? බෑනේ. මහත්යරයන්න පුළුවන්ද? බෑනේ. නෝනාරයන්න පුළුවන්ද? බෑනේ. අර කබඩ් එකේ අඳුන් ටික අරයන්න පුළුවන්ද? බෑනේ. පඩිය එක පඩියෙන් රුපියල ගාන එකතු කරලා ඒක එකතු කරලා අරයන්න පුළුවන්ද? බෑනේ. මොන දෙයක්වත් මරණයෙන් පස්සේ අරයන්න බෑනේ. ඉඩ කඩන් ටික රත්තරම් බඩු ටික මොකොත් බෑ. මේ ලෝකේ ඉන්න කිසිම මනුස්සයෙක්ට පරිහරණය කරන්න දීපු කිසිවක් අරයන්න දෙන්නේ නැහැ. නේ? නිසා එහෙම ජීවිතයක් මේ තියෙන අපේ දක්ෂතාවයන් අපිට අරයන්න බෑනේ. අපි විදාපාපු දක්ෂතාවයන් අපේ හැකියාවන් නේ ඒවයි කිසි දෙයක් අපිට අරයන්න බෑ. එතකොට අවසානයේ සම්පයුත්තේ බිඳුවයි. මනුස්ස ලෝකේ මිනිස්සේ ගත කරපු ජීවිතේ අවසාන සම්පයුත්තය ඉගෙන අන්තිම ප්‍රතිඵලය බිඳුවයි. මේ ලෝකේ කිසි මිනිස්සේ පඩි නැතුව වැඩ කරන්නේ නැහැ. හැබැයි මේ ජීවිතේ මිනිස්සු වැඩ කරන්නේ මොකද්ද? පඩි නැති ජීවිතයකට වැඩ කරනවා. එගැනේ කොතෙක් මහන්සි කොතෙක් දෙයක් ඉපෙව්වත් කොතෙක් දෙයක් හදාගත්තත් මොන ප්‍රතිරූපේ ගොඩනගා ගත්තත් අවසාන ප්‍රතිඵලය බිඳුවයි. දැන් මේ පින්නතුන් කොහෙවත් වැඩට යන්න කැමතිද? පඩියක් දෙන්න නැත්තා. කැමති නැහැ. නමුත් පඩි නැති ජීවිතයකට වැඩ කරනවා. මොකටද? පඩි නැති ජීවිතයකට වැඩ කරන මිනිස්සු ඉන්න ලෝකයක්. මිනිස්සු මේ ලෝකෙන් අයිතිවාසිකම් ඉල්ලනවා. හැබැයි මරණයේදී සියලු අයිතිවාසිකම් බිඳුවක් බවට පත් වෙනවා. අපරාධ ඉල්ලුවේ අපරාධ පිටකින් කරන ජීවීපී එකේ වගේ අයිතිවාසිකම් බිඳුවයි. අවුරුදු 50යි 60යි 70යි බරකරත්තයක් බවට පත් වෙලා බිඳුවක් බවට පත් වෙනවා. ලස්සන ලස්සන පාට පාට ලෝකේ එක මොහොතකින් අන්තරස් දාන කරනවා. ඒතොර ඒ නිසා අපිට එවැනි ජීවිතයක එවැනි හිස් හරසුන් වැඩකට නැති ජීවිතයක වැඩකට ඇති දෙයක් කර ගැනීම සඳහා. මොකද වැඩකට ඇති දෙ? හරසුන් ජීවිතේ කොතෙක් වැඩ කරත් දුක ඇරෙන්න වෙන මොකක්වත් ඉතුරු වෙලා නෑ. අවසාන හැම කරන අපි හැම ක්‍රියාවකින්ම අතුරු ඵලයක් හදන එක තමයි දුක. ඒක තමයි මොකද්ද? දුක හදාගත්ත ඇරෙන්න වෙන දෙයක් කරේ නෑ. ඒ නිසා මේ දුකේ නැතිවීම අප්‍රත්‍යක්ෂ කරගන්න වෙහෙස වීම කියන්නේ වටිනා දෙයක්. මේ ලෝකේ මිනිස්සුන්ට ජීවත් වීමේදී හමු වෙනවා දෙවියන් කියලා වහන්න ලැබෙනවා. මිනිසුන් ගත්තම මාව, ඊළඟට පියා, ඊළඟට සහෝදරයෝ, යහළුවෝ, දෙවියන්, දේවතාවියන්, බ්‍රාහ්මයන්. දැන් මේ අද හවසට හයිට් පිටියට දෙයියෝ එනවා කිව්වොත් ඔයගොල්ලෝ මෙහෙ පන්තියට එයිද? එයිද? හයිට් පාකයට දෙවියන් ඇවිල්ලා. අද හවස එන්නේ. ඇයි? මිනිස්සුන්ට මේවා පිළිබඳව ලොකු වටිනාකම් හිතේ තියෙනවා. එහෙනම් මේ ඔක්කොම යනවා කොහේ යනවද? හයිට් පාක. අර මේ මාලා කවුද මෙයා නම් දෙයියෝ එන්න ඕනේ නැහැ. මොකක් හරි සාමි කෙනෙක් ආවත් ඇති. එතන මොකද වෙන්නේ? අනේ ඔය ස්වාමි. ඒ වගේ මොකද වෙන්නේ? මිනිස්සුන්ට ඕවට පිළිවදව ලොකු හැඟීම් තියෙනවා. දැන් මේ පින්නතුන්ට අද දවසේ කිව්වොත් කවුරු හරි ආරාධනාවක් කළා තිබුණා නම් කෝටි 100ක තෑග්ගක් දෙනවා කියලා. මෙහෙ එනවද එහෙ යනවද? හරියට මහවස 7ට කෝටි 100ක තෑග්ගක් ලැබෙනවා. මෙහෙ එනවද එහෙ යනවද? මොකද හිත කියන්නේ? එහෙ ගිහින් DVD එකෙන් බලපන්. එදා මොකද වෙන්නේ? يعني මිනිස්සුන්ට මේවා පිළිබඳව මොකද වෙන්නේ? ලොකු හැඟීම් තියෙනවා. මොනවද තියෙනවද? ලොකු හැඟීම් තියෙනවා. ඒවා කඩන්න බෑ. ඒවා හරීම බලවත්. ඒ සංඥා මේවට කියන්නේ මොනවද? සංඥා. මේවට කියන්නේ මොකද්ද? සංඥා. මේ සංඥා හරීම බලවත්. ඒ අපි කොතෙක් මේ සති 48 30 කිව්වත් මේ කියන්නේ මේ සංඥාවල බලය බෙදින්නේ. ඒව බිඳ ගන්න මිනිස්සුන්ට ඒ තරම් හයිය නැහැ. මේ සංඥා බලවත්. ඒ නිසා මිනිස්සු මේ සංඥාවල බලවත්කම් වලට අනුව ජීවත් වෙනවා. ඒවා දෙවියෝ වෙන්න කැමැත්තේ, බ්‍රහ්ම වෙන්න කත් දෙවගණන් වෙන්න කැමැත්තේ එහෙම ඉන්නවා. දැන් දෙවගණන් පිළිබඳව විස්තරයක් කරාම මේ පින්නතුන් දිව්‍ය ලෝකයන් ආස වෙනවා. තාවතින්ස බෝට්ටුවේ නගින්න වෙනවා.
එකියන්නේ මොකද වෙන්නේ මේවට කියනවා මේ සංඥා මොනවද සංඥා මේ සංඥා පිළිබඳව ඊළඟට මෙතන ඉන්නේ ලොකුම සංඥාව කවුද මම කවුද මම ඊළඟ පුද්ගලය ඔයගෙ ඔයි බලන්න ලොකු සංඥා මිනිසුන්ගේ හිතේ තියෙනවා එතන මේ ජීවිතේ උහුන්ට පරම වාසනාවක් උදා වෙනවා මොකද උදා වෙන්නේ පරම වාසනාවක් දැන් මේ සංඥා හිතන්නේ මොනවැන්ද හිතෙන් හිතන්නේ මොනවැන්ද හිතන්නේ හිතට එන අරමුණු නෙමෙයි වෙන මොකක්වත් මේ මොනවද හිතට එන අරමුණු අරමුණු මේවා මේ අරමුණු පිළිබඳව මේ අරමුණු වල හඳුනා ගන්නකොට මිනිස්සුන්ට වැඩ පුදුම වටිනාකම් තියෙනවා දැන් මේ පින්නතුන්ගේ ජීවිතවල මේ කියන දේවල් වලට ලොකු වටිනාකම් තියෙනවා ඒ වටිනාකම ගැන හිතන චිත්ත වීතියක් ගත්තොත් දැන් මේ දෙවියන් ගැන කල්පනා කරන. එතකොට චිත්ත වීතිය මොකද්ද? බවාංග බවාංග චලන උපච්ඡේද මනෝද්වාරා වර්ජනය ජවන්. එතකොට මොනවද මේ කල්පනා කරන්නේ දෙවියන් ගැන? මෙන්න මේ ජවන් වලින් දෙවියන්ගේ නිමිති අරගෙන කල්පනා කරනවා. දැන් කවුරු හරි දෙවියෝ පේන කෙනෙක් හිටියොත් ඔක්කොම එයාට වඳින්න සූදානම්. දේවතාවිය මං ගැන මොනවද කියුවේ? देव वरमी सातर लभे मिनसुंदेवकीन संज्ञा वेतरा बलगत पवपुर संज्ञा मे पंचेट आम देवता सिटे हंडा वेल पीला मिनस ओखमे हंडा वेल पीना सिटेटे देवताव्य मनोदिया එනිසා මෙන්න මේ වගේ ජවන් සිත් භාවිතා කරලා මේ නිමිති ගන්න මොකද වෙන්නේ වටිනාකම් ගොඩනගන ගා ඉන්නවා මිනිස්සු වටිනාකම් ගොඩනගන ගා ඉන්නවා එතකොට පිරදුර එහෙම ඉන්න ලෝකෙක මෙහෙම ධර්මයේ හැනවා මොනව ධර්මයේ මේ සංස්කාර සියල්ලම වෙනස් වෙලා යනවා මොකක් වෙලා යනවද පැත්තකින් කිව්වොත් මේ හිතන්නේ මොනව ගැනද සංස්කාර ගැන මේවට කියන කෙටි වචනයක් මොකද්ද සංස්කාර මනසේ සකස් වෙන දේවල් संस्कार पेत्तकिन मे वटिनाकं दीलती मे तरह बलगत हितलती मनोद संस्कार मे संस्कार अस्थिर स्वभाव अनित्य स्वभाव दुख स्वभाव अहन लबुणम खिने मे लोकोत्तर मार्गेटे अनुत्साह या विदर्शना वडनो मुगापडनोद विदर्शना मनोद केनद विदर्शना वडनती एन्ने संस्कार केन මොනවගෙනද සංස්කාර මේ ලෝකය කෙටියෙන් කිව්වොත් මේ ලෝකය මොකද්ද නිමිති ලෝකයක් මොන ලෝකයක්ද නිමිති අරමුණු ලෝකයක් අපිට දැන් මම කියන බෝලයක් කියලා. එතකොට මේ පිනතර බෝලය දැමෙන්නේ මොකක්දද? හිතට එන අරමුණක්. මොකද්ද? හිත પરම්පරාවකට අරමුණක් තමයි බෝලය. දැන් අපි මේ පිනතුන්ගේ අම්මා මතක් කරගන්න කිව්වොත් අම්මා කියන්නේ එතකොට මොකද්ද? හිතට එන අරමුණ. තමන් ගැන හිතන්න කිව්වොත් තමන් ගැන හිතෙන්නේ මොකද්ද? හිතට එන संपूर्ण मुखाक मत अरमुन वेगे मत अरमुन वेगे मत मे लोके निर्माण लोके अरमुन अनीत्य बला पुड़कण मुखा बला पुड़कण अनीत्य बला पुड़कण उभ हिता उभे हितर श्याम अरमुना अनीत्य हिता पुड़ेगा मनुष्य या अरे දැන් දෙවියන් මිනිසුන් බ්‍රහ්මයන් හාමුදුරුවන් ඒ විදිහට මම බලන්නේ නැතුව ඒ සියල්ල මොකද වෙන්නේ වෙනස් වී යන හැටි බලන්න පුරුදු වෙනවා මොකක් වී යන හැටි බලන්න පුරුදු වෙනවද කො මොන වීතියෙන්ද වෙනස් වී යන හැටි බලන්නේ මෙන්න මේ වගේ වීති ඒකට කියන අර්පණා වීති කියලා බවාංග මොනවද බවාංග බවාංග චලන අර බවාංග ඊළඟට උපච්ඡේද ඊළඟට පිස්සු මොකද්ද දැන් මේ පංචද්වාර වර්ජනය කියන හැම බලබලද දැන් අනිත්‍ය වැඩේ නෑ එන අරමුණු ගැන වැඩන්නේ මොකක් ගැනද ඒ මනෝද්වාර වර්ජනය මොනෝ වර්ජනයේද මනෝද්වාර ඊළඟට යවන් එතකොට දැන් මේ සංස්කාර අනිත්‍ය වශයෙන් බලන්නේ මේකෙන් මොන සිත් උපයෝගී කළාද යවන් සිත් උපයෝගී දැන් එතකොට නිමිති දැන් මේ සංස්කාර අනිත්‍ය වශයෙන් බලනවා කියන්නේ එයාගේ හිතට එන නිමිතිය මොකක් වශයෙන් බලනවද අනිත්‍ය වශයෙන් බලන. දැන් අපි ගමු කෙනේ අනිත්‍ය වශයෙන් බලන.
වාසයෙන් බලනවද අනිත්‍ය වාසය දැන් මේ වගේ නිමිත්තක් ගැන අනිත්‍ය වාසයෙන් බලනවා සංස්කාර අනිත්‍ය වාසයෙන් බලනවා දැන් ඉස්සෙල්ලා බැලුවේ මොන වගේද ඉස්සෙල්ලා බැලුවේ මොන වගේද මේ වගේ මොනවාගේද ඔන්න ඔය වගේ මං දේවතාවියක් අතින් නැදුවේ හරියේ නැහැ වැඩේ දැන් අපිට දැන් පේන්නේ මොනවාගේද අනිත් වාසේ බලන්න නැත්තම් නිමිති මොනවද මොනවාගේද මේ වගේ මෙහෙම පේන්නේ නේ පුද්ගල වාසේ කවුරු වාසේද පුද්ගල වාසේ අහිංසක ඩයල් එකක් ඔහොම පේන්නේ අනිත් වාසේෙන් බලනකොට දැන් මොකද්ද පේන්නේ පුද්ගලෝ පේන්නේ ඒ අරමුණ නැති වෙලා යනවා ඇති වෙනවා නැති වෙනවා දැන් මෙයා මෙහෙම ඉන්න සාමාන්‍ය ඉන්නකොට බැලුවේ මොනවද මේ සිත් වලින් බැලුවේ සාමාන්‍ය ඉස්සල සිත් වලින් බැලුවේ බවාංග කල්පනා කරා කියලා ගමු චලන උපච්ඡේද මනෝද්වාර ආවර්ජන ඊළඟට ජව මෙතන මේ සිත් වලින් ඊට කලින් බැලුවේ මේ අරමුණු පුද්ගලය වශයෙන් මොකක් වශයෙන්ද පුද්ගලයාට දැන් මේ මව පියා එන දෙවියෙක් එතනින් ගියාට පස්සේ බ්‍රහ්මෙක් තමන් කියලා එහෙම වෙන්නේ දැන් මේ ඒන අරමුණ මොකක් වශයෙන් බලනවද අනිත්‍ය වශයෙන් බලනවා සාමාන්‍ය ලෝකයා බලන්නේ මොන විදියටද මේ වගේ පුද්ගලයෙක් ඉන්නවා අම්මෙක් කියලා කෙනෙක් ඉන්නවා කුරුල්ලෝ කියලා જાති ඉන්නවා හාමුදුරුවෝ කියලා ආව ඉන්නවා ඒගොල්ලෝ හිරේ යනවා හිරේ යනවනේ හිරේ දානවා එතකොට මොකද වෙන්නේ ඒ වගේ ඒ ඔක්කොම නිමිති මේ ඔක්කොම මොනවද නිමිති ඒ නිමිති ඔල දැක්කේ පුද්ගලයෝ ඒ නිමිති ඔල දැක්කේ දේවල් ඒවට ඊට පස්සේ මොකද වෙන්නේ තවත් මේ වගේම සිත් වලින් වටිනාකම් එකතු කරගත්තා දැන් මොකද වෙන්නේ අන්නේ නිමිතිම මොකක් වශයෙන් බලනවද අනිත්‍ය වශයෙන් බලනවා නිමිති අනිත්‍ය වශයෙන් බලනවා මෙහෙම මේක දැන් මේ වගේ පේන්න නම් ඒ කියන්නේ දැන් මේ වගේ පේන නම් ගොඩාක් අනිත්‍ය වඩලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ සංකාර උපේක්ඛා ඥාන අවස්ථාවට එන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ මේ දැන් එයාට පේන්නේ නැහැ පුද්ගලයෙක්. එයා ගන්න නිමිත කැඩිලා යනවා පේනවා. මොකක් වෙලා යනවා පේනවද? අර චිත්ත රූප කැඩිලා යන හැටි පේනවා. Taman දිය වෙලා යන හැටි පේනවා. එහෙම පේනවා. දැන් මෙයාට පුද්ගලයෙක් පේන්නේ නැහැ. දැන් මේ නිමිත්ත කැඩිලා යන හැටි පේනවා නිමිත්ත වෙනස් වෙලා යන හැටි සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය අතනි බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ මේ විදියට දැක්කොත් කවදාවත් දුකෙන් නිදහස් වෙන්න බෑ මේ විදියට දකින්නවා දැන් මෙයා මේ විදියට දකින්නේ මොකද්ද අර යා පෙර මේ කියන්නේ නිට්ටයයි කියලා ගත්ත නිමිති මේ විදියට දකින්නොත් මේම කෙනෙක් ඉන්නවයි කියලා නේ හිතන්නේ එතකොට මේ නිමිත්ත තුල ඇති වෙන්නේ මොකද්ද නිට්ට්‍ය සංඥා මොන සංඥාවද ඇති වෙන්නේ නිත්‍ය සංඥාවේදී ඊළඟ මේ නිමිත්ත තුල තියෙන මොකද්ද අනිත්‍ය සංඥාව දැන් ලෞතර බුදුරු කියන වඩන්න කියලා තියෙන මොන සංඥාවද අනිත්‍ය සංඥා රූපං අනිත්‍ය දැන් අපිට පේන්නේ රූපය ගෙඩි පිටින් බලනකොට මොකද්ද ඒ නිමිත්ත ගෙඩි පිටින් ඇවිලා ඒ වගේ දේවල් තියෙනවයි කියලා මහැංගීමද පවතිනවයි කියලා අදහසකට එනවා මෙහෙම බලනකොට ඒක වෙනස් වීම පේනවා මොකක් පේනවද ගොඩාක් වෙනස් වීම පේනවා හොඳට භාවනා කරපු යෝගාවචරයේ විදර්ශනා පටන් ගන්නකොට ඒවා වෙවුලන හැටි කැඩිලා බිඳිලා යන හැටි එතනින් ගියාට පස්සේ දිය වෙලා යන හැටි ඒව පේන්න ගන්නවා හරිද දැන් මේ පේන්න ගන්නකොට අන්න එයාට කියනවා දෙවියෝ හයිට් පාක් ඇවිල්ලා කියලා එයාට වැඩක් නැහැ එයාට දැන් දෙවියෙ පේන්නේ නැහැ එයාට දෙයියෝ පේන්නේ එයාට පේන්නේ මොකද්ද අරමුණ බිඳිලා යන හැටි පේන්නේ. නිමිත්තක් මොනවද පේන්නේ? මේ වගේ එක්කෙනෙක් දෙයෝ හයිට් පාක් ඇවිල්ලා කිව්වොත් එයාට හිනා යනවා. එයා දැන් මේ වගේ කෙනෙක්ට කිව්වොත් මොනවද බං අභිධර්මයේ කියන්නේ වරේ යන්න දෙවියෝ බලා ගන්න. දැන් මේ මනස සාමාන්‍ය මනසක් නෑ නිමිති විදර්ශනා කරන මනසක්. හොඳට විදර්ශනා පුරුදු වෙලා. ඔයාලා හිත ඔබ හිතනවා ඇති මේ වගේ අය ලෝකේ නෑ කියලා. මේ වගේ අය ලෝකේ ඉන්නවා ටික දෙනෙක් ඉන්නවා මෙහෙම මේ අරමුණු මේ විදිහට දකින්න පුළුවන් විදර්ශනා කරන අය ඉන්නවා මේ පන්තියෙත් ඉන්නවා එක්කෙනෙක් දෙන්නෙක් එහෙම තම අරමුණු කැඩිලා බිඳලා යන හැටි දැකපු එතන මොකද මෙහෙම අවස්ථාවටපත් වෙනවා දැන් යාට එක ගෙඩි පිටින් පුද්ගලයෙක් පේන්නේ බිඳලා යනවා පේනවා ඉතින් දැන් මෙයාට මේ දැන් මේ නිමිති සංස්කාර නිමිති
මොකක් වශයෙන්ද පේන්නේ අනිත්‍ය වශයෙන් මෙයාගේ සද්ධාව බලවත් මොකක් බලවත්ද දැන් ඉන්ද්‍රිය ධර්ම පහක් තියෙනවානේ මේ නිවනට උදව් කරන මොකද්ද සද්ධා විරය සති සමාධි ප්‍රඥා දැන් මෙන්න මේක බලවත් මොකක් බලවත්ද ධර්මයේ කෙරේ විශ්වාසයේ බලවත් විශ්වාසයේ බලවත් නිසා මෙයාට ඇහුණා මේ අපි මේ තාක්කල් ගන්න අම්මෙක් තාත්තෙක් කියන එක නිත්‍ය දෙයක් නෙවෙයි කියලා මේක මොකක් කියලා කිව්වද අනිත් එදා එයා එදා ඉඳලා මේ අනිත්‍ය වශයෙන් වැඩිපුර සිහි කරන්න පටන් ගත්තා ඒ පටන් ගැනීම මේ ප්‍රතිඵලයක් වශයෙන් දවසක යාට මෙහෙම වෙලා මොකද්ද හිතට එන අරමුණු එවැළෙම බිඳිලා යනවා යාට පේනවා එපමණක් නෙවෙයි මේ නිමිති අනිත්‍ය වශයෙන් බලන්නේ මොකද සිතකින්නේ ඒ සිත බිඳන හැටි පේනවා පොදුමයි ඒ සිතට එන අරමුණ බිඳන හැටි විතරක් නෙවෙයි පේන්නේ මොකද්ද ඒ සිත බිඳී යන හැටිත් පේනවා නිකන් හඳුන් කුරක් පත්තු කරලා ගැහුවම මොකද වෙන්නේ ඒ හඳුන් කුර ෂේ වෙලා යනවා වගේ හඳුන් කුරක් ඉතුරු වෙන්නේ නැහනේ දැන් මෙයා මුලින්ම බලබලාවේ මේ රූපේ බිඳ 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 ආවේ රූප ටික දැන් මෙයාට මෙතන වෙනකොට ඒ බලන හිතත් නිකන් නාම රූප බිඳන හැටි පේනවා නාම රූප වෙනස් වී යන හැටි පේනවා එහෙම ඉන්නකොට මෙයාට අදහසක් එනවා මේ නිමිති ලෝකේ නිදහස් වුණා නම් හොඳයි නේ මේ නිමිත්තක් නැති ස්වභාවයට පත් වුණා නම් බිඳෙන්න දෙයක් නැහැ නේද මෙයාගේ හිතේ දැන් මේ නිමිති වලට වටිනාකම් ඉවරයි මනුස්සයෙකුට වටිනාකම් පවතින මේ විදිහට දක්න තාක්කල් විතරයි මේ විදිහට පෙරුණා පස්සේ රත්තරන් ඔලින් හදිච්ච මහත්යත් එයාට වටින්නේ නැහැ ඒකත් අරමුණක් බිඳිලා යන හැටි විතරයි එයාට පේන්නේ මේ තාක්කල් ලෝකයේ දිහා පේන වි තාක්කල් වටිනාකම් මනසේ තියෙනවා මොකද මේවා ගෙඩි පිටින් කුටි පිටින් තියනවායි කියලා නේ තියෙන්නේ संस्कार मे विधियट निमित बिंदी आने विधिय दाखिन यागे मन से वटिनाकंद निमिति वोल्ट गिहिला निमित वोल्ट वटिनाकंद गिहिला दंगोन निमित वोली तुरस भाव घटे मुझे निमित तीनता कलती मुगद अनित्य स्वभाव बिना स्वीयन स्वभाव या दंग हो नवागे मन से मुगद निमित वोली तुरस भाव याट हम ये स्वभाव එකට කියනවා විමුක්තියට හොයාගත්තා මොකක් හොයාගත්තද විමුක්තිය හොයාගත්තා මොකෙන්ද දැන් මෙයා නිදහස් උනේ අරමුණු දැනගන්න හිතෙන් නිදහස් උනා මෙයා චේතෝ විමුක්තියක් හොයාගත්තා මොන විමුක්තියක්ද දැන් මේ නිමිති ගත්තේ කොහෙන්ද සිතෙන්නේ චේතෝ විමුක්තිය එතකොට මේ චේතෝ විමුක්තිය හොයාගත්තේ නිමිති අනිත්‍ය වශයෙන් දැකලා නිමිති නිමිති නැති තැනක් නේ හොයන්නේ නිමිති නැති තැනට කියන මොකද්ද අනිමිත්ත මොකද්ද අනිමිත්ත නේද මෙයාගේ මේ හොයාගත්ත විමුක්තියට කියන අනිමිත්ත චේතෝ විමුක්තිය මොකක් කියලා කියනවද අනිමිත්ත චේතෝ විමුක්තිය තාම මේක දැන් ලියන්න යන්න එපා මේක තාම උගන්නලා ඉවරා නෑ මම උගන්න ගන්න මේ දලා පරිසරයක් හදාගන්න දැන් එයා නිමිතිනේ අනිත්‍ය වශයෙන් බලබල හිටිය දැන් එයා නිමිති කරේනේ අවබෝධයෙන් එයාගේ මනසේ කලකිරීම ඇති උනේ එතකොට එයා හෙව්වේ මොකද්ද නිමිති රහිත ස්වභාවය නිමිති නැති තැන නිමිති නැති තැනක් යාට හම්බ වුණා එතකොට යා ඒ නිමිති තැන තන හිතවත් නැහැ හිතත් නිමිත්තක් එතකොට යා පත් වුණා මොකද්ද චේතෝ විමුක්තියට එයාගේ චේතෝ විමුක්තිය නිමිති අනිත්‍ය වශයෙන් දැකලා නිමිති නැති ස්වභාවයකට යන අරමුණු කර නිසා ඒකට කියන මොකද්ද අනිමිත්ත චේතෝ විමුක්තිය අනිමිත්තයි කියන්නේ නිමිත්තක් නැහැ මොකක් නැද්ද නිමිත්තක් තිබුණොත් අනිත්‍ය තියෙනවා නිමිත්තක් තිබුණොත් නිට්‍ය තියෙනවා නිමිත්තක් නැත්තම් එකට කියන මොකද්ද අනිත්‍ය. එතකොට නිවනේ නিত্য සංඥාවක් නැහැ අනිත්‍ය සංඥාවක් නැහැ. පමනක් අය කියනවා අපි මේ නිකන් මේක ඔක්කොම දිය වෙලා යනවා දැක්කා. ඒ දැක්කේ නිවන නේද? ඒ දැක්කේ නිවන නෙවෙයි. ඒ දැක්කේ මොකක්ද? ඒ තේරුම් ගත්තේ මොකද්ද? අනිත්‍ය සංඥා. මට එහෙම බොහෝ අය යෝගාවචරය ඇවිල්ලා කියලා තියෙනවා. ඔබ නිවන දැක්කනම් ඒක අනිත්‍යක් තියෙන විදිය නැහැ. එතන කිසිම නිමිත්තක් නැහැ. නිමිත්තක් නැත්තම් අනිත්‍ය බලන්න බෑ. නිමිතක් නැත්තම් අනිත්‍ය බලන්න විදියක් නැහැ. නිමිතක් තියෙන තාක් කල් විතරයි බය බංග බයතුපත්ාන ආදිව නිබිදා මුක්කුච්චති ඥාන ඇති වෙන්නේ. නිමිතක් නැත්තම් එතන අනිත්‍ය වඩන්නව අනිත්‍ය දකින්නවත් කිසිම දෙයක් නැහැ. එතන තියෙන චේතෝ විමුක්තිය. මොන විමුක්තියද? නිමිති වලින් නිදහස් වෙච්ච නිදහසක්. හිත නිමිති වලින් නිදහස් වෙලා ඒකට කියනවා අනිමිත්ත චේතෝ විමුක්තිය. निर्वाणे होयागत्ते विमुक्ति होयागत्ते कुमाकराद अनित्य संज्ञा मुखकराद यागे मुखाद बलवत्
සද්ධාව බලවත්. මොකක් බලවත්ද? සද්ධාව බලවත්. එතකොට ඒක එක්කෙනෙක්. හරිද? තවත් ඩයල් එකක් ඉන්නවා. හරිද? එයාගේ සමාධිය බලවත්. මොකක් බලවත්ද? සමාධිය බලවත්. එයා හොඳට භාවනා කරනවා. හොඳට මොකක් කරනවද? භාවනා කරනවා. හුස්ම ගැන කියමුකෝ. ඔහොම භාවනා කරනවා. මෙයා නිකන් භාවනා කරනවායි පේනවනේ. ඒ වගේ. මොකක් කරනවද? ඇහැ වහලා තියෙන්නේ. මොකක් කරනවද? භාවනා. හොඳට කරනකොට යාගේ මොකක් බලවත්ද? සමාධිය බලවත් වෙනවා. දැන් යා හොඳ සමාධියක් තියෙනවා භාවනා කරනවා. එතකොට මේ එතකොට සමාධිය බලවත්. සමාධිය බලවත් වුණාම යාට වටින දේවල් එනවා. දෙවියෝ හරි වටිනවා. මොනව වටිනවද? දෙවියන් හරි වටිනවා. ඒගොල්ලෝ අරමුණු මොකද්ද? ඒව රසවත්. ඒවයි තුල තියෙනවා ටේස්ට් එකක්. මොකක් තියෙනවද? ටේස්ට් එකක්. දැන් යාට සාමාන්‍ය ගෙවල් දොරවල් කාම වස්තු වටින්නේ යාට වටින බ්‍රහ්මය. කවුද වටින්නේ? එයාට ඇවිල්ලා මහාම බ්‍රහ්මය කතා කියලා යනවා. යාට බ්‍රහ්මය හරිය වටිනවා. එතකොට යාගේ හිතේ තියෙනවා යම් ප්‍රණීත දේවල්. මොන දේවල්ද? ප්‍රණීතයි. ප්‍රණීත දේවල් තියෙනවා. ප්‍රණීත සංඥා තියෙනවා. එතකොට තවත් ඒ වගේම යෝගාවචර යාට වටිනවා. බුදුහාමුදුර වගේ අය යාට වටිනවා. බ්‍රහ්මය වගේ අය යාට එයාව ප්‍රණීත වශයෙන් දකිනවා. එයාට මොකක් බලවත් නිසාද? ඉතින් යාට මේ සමාධිය තුල සමාහට දෙවිවරු ඇවිල්ලා කතා කරා කියලා කියනවා. එහෙම වෙලා තියෙනවනේ. දිව්‍ය ලෝකෙ ගියා කියලා කියනවා. දැන් මොකද වෙන්නේ? දැන් මෙයා අර දෙයෝ ලුඩු තියාගෙන තමයි ඉන්නේ. දැන් එහෙම අය මට හමු වෙලා තියෙනවා. ඔයි හම්බුණා නුවර පැත්තේ කෙනෙක්. එයා මහත්තයා ගෙදර ගිය ගමන් උදේ ඉඳන් භාවනාව. භාවනාවට ගියපු ගමන් එයා යනවා දිව්‍ය ලෝකෙ චාරිකාව. එයා පන්තියට එන්නේ මොකකටද? මට ඕක කියලා යන්නේ. මේ කාලේ මම මෙහෙ ගියා. මෙහෙ ගියා මෙහෙම තියුණා. මේ වගේ උයනක් තියුණා. මේ වගේ මල් දැක්කා. එහෙම කියනවා. එයාට ඇත්තටම සමාධියක් තියෙනවා. මම දවසක් හිතුවා මේක මට පේන්නේ නැහැ නේ යනවද නැද්ද කියලා. මම කිව්වා දැන් මට දිව්‍ය ලෝකෙ යන්න ඕනේ. අපේ ගෙදර මොනවද තියෙන්නේ කියලා කියපන්. දැන් ගිහිල්ලා ඉවර වෙලා පොඩ්ඩක් වාඩි වෙලා භාවනා කරලා. දැන් දැන් ඔච්චර දුර යනවා නම් අපේ ගේ නුවර ඉඳලා කිලෝමීටර් 400ක් විතර නේ තියෙන්නේ. 200ක් ගිහින් බලන්න බලන්න. මෙයා ඇස් දෙක වහගත්තා භාවනා කරා. කෙනෙක් කිව්වා අපේ ගෙදර තියෙන්නේ මෙහෙම. ඇලක් මෙහෙම තියෙනවා. ඔබ වහන්සේ හිටපු කාමරේ මේක. මේක මේ තින්ත ගාලා තියෙනවා. හරිනේ. නම් මෙයාට සමාධිය යන්න පුළුවා. සමාධිය යන්න පුළුවා. ඒ වගේ දෙන්න කීප අය මට ජීවිතේ හම්බ වෙලා තියෙනවා. මම එයාට හැමදාම කිව්වා උඹ යන එක නතර කරපන්. ওই ට්‍රිප් යන එක නතර කරපන්. එයාට මහා බ්‍රහ්මය හම්බ වෙලා තියෙනවා. දේගොල්ලෝගේ හැටි විස්තර කරනවා. ඔය චමින් දත් අන්නවා. ඉතින් දැන් මෙයාට ඇත්තටම බලවත් සමාධියක් තියෙනවා. දැන් ඒ වගේ මෙල්බර්න් වලදීත් එක්කෙනෙක් හම්බුණා. එයාත් ඇවිල්ලා එහෙම මේ ලෝක වලට යාට මනසින් යන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? මේ ඔක්කොම කොහෙද නිර්මාණය වෙන්නේ? සිතේ නිර්මාණය. එයාලා ඇත්තටම නිර්මාණය කරා. ඒවා වටිනාකම් දී තියෙනවා. මොකක් බලවත් නිසාද? ඔහෙලට ඉතින් එහෙම හිතලා යන්නත් බෑ. ඒවා එහෙම යන්න පුළුවන් කාටද? සමාධිය බලවත් අයට. එතකොට ඒගොල්ලන්ට මේ ඒ මල් දිව්‍ය ලෝකේ මල් දෙවිවරු ඒවා හරීම ප්‍රණීතයි. එතකොට මේ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ඒ කියන්නේ මොනවද? සංස්කාරනේ. මොනවද? සංස්කාර. එතකොට එයා ඒ සංස්කාර වලට ප්‍රණීත කන්දිලා වටිනාකම් ඇති කරගෙන එයාට කියනවා මෙහෙම ඔබ බලපං ওই සංස්කාර වල කිසි වටිනාකමක් නැහැ නෝ ජරාවටපත් වෙනවා. මොකටපත් වෙනවද? ජරාවටපත් වෙනවා. ඔය සංස්කාර කිසිම ලා එයාට පේනවා මේ සංස්කාර වල දුක ලක්ෂණේ බලපං. මොන ලක්ෂණේ බලපන්ද? දුක්ඛ ස්වභාවය බලපං. එකට කියනවා සබ්බේ සංඛාරා දුක්ඛාච යදා පඤ්ඤාය අතනි බින්දති දුක්ඛේ ඒසමග්ගෝ විසුද්ධිය. දැන් මේ එයා දැන් මේ තාක්කල් ප්‍රණීත වශයෙන් තේරුම්ගත සංස්කාර මොකක් වශයෙන් බලනවද? එහෙම දිය වෙලා යන දිราපත් වෙලා යන හැටි විනාශ වෙලා යන හැටි ඒවට ඇල්ම ඇති කරගත්තම ඒවා නිසා දුක හට ගන්න හැටි ආ බලනවා. ඒ අවස්ථාව බලනවා.
ඒ බලනකොට 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 තේරෙනවා මේ සංස්කාරවල කිසිම ප්‍රනීතභාවයක් නැහනේ. මේ තාක්කල් මේ ප්‍රනීතයි කියලා වටිනවයි කියලා හිතාගෙන හිටිට මේව කිසිම දෙයක් වටින්නේ නැහනේ. මේ ඔක්කොම දිราපත් වෙලා යනවනේ. ජරාවට පත් වෙන ඉඳ යා සමාධියෙන් දකිනවා. දර කේම දැකේ කේමට බුදුහාමුදුරු පෙන්වන්නේ මේ වගේ තමයි. සංස්කාරවල මොන ලක්ෂණයද පෙන්වන්නේ? දුක ස්වභාවය පෙන්වනවා. මැව්වා හරි වටිනවයි කියන ඉඳා ආවේ නැහනේ. එයාගේ රූපය කෙරේ ලොකු ප්‍රණීතභාවයක් තිබුණා, ලොකු ටේස්ට් එකක් තිබුණා. ඒ නිසා කිසි දවසක බුදුන් වහන්සේ මුණ ගැහෙන්න ආවේ නැහැ. නමුත් බිම්බිසාර රජතුමා කියලා කියන්නේ ධර්මයේ පිහිට ලබා ගත්ත කෙනෙක්. ඒ නිසා එයා හිතාගත් අන්තපුරයටම මේ ධර්මය දෙන්න ඕන. අන්න ඒ වගේ රජෙක් බිරියක් වියල්ලා. අන්තපුරයට මේ ධර්මය දෙන්න ඕනේ කියලායි බිම්බිසාර රජතුමා හිතුවේ. එතකොට මොකද වුනේ? දැන් හැම කෙනෙක්ම යනවා මේ බුදුන් වහන්සේ බණහන කේම හැමතිස්සෙම කරන ওই රූපෙට බයින එක්කරත් එක මගේ නම් කිසිම කතාවක් මම නෑ යන්නේ නැහැ. ගියොත් කියන්නේ රූපේ අසාරත්වය. හැබැයි වන්දි බට්ටෝ ඉන්නවනේ අර මර්වින් සිල්ලා වගේ ඩයල් යන යන පැත්තට මොකක් කරනවද? ಗುಣ ගායනා කරනවා. එතකොට ඒ වගේ අය එකලත් හිටියා. ඒගොල්ලෝ දාලා මොකදනේ? ජේතවනාරාමේ සුන්දරත්වයේ ගායනා කරා. දැන් රබන් ගහනවා විලිඳු කියනවා ජේතවනාරාමේ ලස්සන කියනවා. දැන් මෙයා කොහොමද සංස්කාර ප්‍රණීත වශයෙන් බල්ල කෙනානේ. දැන් මෙයාට මේව දැකීමේ ලොකු ආසාවක් ආවා. දැන් මෙයා හිමීට හිමීට අනිත් අයට නොතේරෙන්න මොකද වෙන්නේ? ජේතවනාරාමේ බලලා එනවා එච්චර ලස්සන දෙනම් මම දැකලා නැහැ. හැබැයි මම ওই බුදුහාමුදුරන්ගෙන් බණ නම් අහන්නේ නැහැ. ඕ මට වැඩක් නැහැ. ලස්සන විතරයි මට ඕන. ඉතින් දැන් මෙයා ඒක බලන්න ගියා. මේ පිටු දහලා තිනවා. බුදුහාමුදුරුව දන්නවා මෙයාට මේ දැන් මේ සංස්කාර මෙයා ප්‍රණීත වශයෙන් බැලුවට මේ සංස්කාර ධර්මයන් ප්‍රණීත වශයෙන් බැලුවට මොකද්ද ප්‍රණීත වශයෙන් දැලුවට මෙයා මේ ගොඩාක් කල් ඉඳලා මොනවද මේ නිෂ්ඨාව හොයාගෙන ආපු එකනේ මේ ඇවිල්ලා තියෙන සංස්කාර ප්‍රණීත වශයෙන් දකින්න මෙයාට දැන් මග වැරදිලා පොට අමතක වෙලා මුල අමතක වෙලා ආ බුදුහාමුදුරුව මැව්වා යාට වඩා ලස්සන කවුද කාන්තාවන් දෙන්නේ බුදුහාමුදුරන්ට පවන් සලනවා බැරි වෙලාවත් මේ පින්නතුන් දැක්කනම් මොක වෙන්නේ පවන් සලම ඔන්න පදයක් හදාගෙන අන්න බුදුහාමුදුරුව දෙපැත්තේ ගෑනේ බැරි වෙලාවත් මේ පින්නතුන් ජේතවනාරාමයට ගිහිල්ලා හැගටුණා මොකක් වෙනවද අනිවාර්යෙන් බුදුහාමුදුරුවන්ට උඹලා ඔක්කොම පද හදාගෙන යන දෙපැත්තේ ගෑනු දෙන්නේ පවන් සැලුවා හැබැයි කේම එහෙම කරෙන්නේ නෙවෙයි කේම බැලුවා මේ ඉන්න කෙනාද ලස්සන මමද ලස්සන එයා හැමතිස්සෙම බලන්නේ මොකද්ද? සුන්දරත්වය. එයාට වැඩක් නැහැ අනිත් එයා බලන්නේ එයාද වැඩියම ලස්සන. බලන්න දැන් මෙයා ගලපනවා. එයා ලස්සනද? මම ලස්සනද? දැන් අර ලස්සන සුන්දර කාන්තාවන් දෙපළ දෙපැත්ත ඉන්නේ මොකද වෙන්නේ? දැන් ටික 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 ඒ තරුණ භාවය නැති වෙලා යනවා. ඒ තරුණ භාවය නැතිලා ජරාවටපත් වෙනවා. කුදු ගැහෙනවා. ඇටපෑ දෙනවා. ඇස් ගිලෙනවා. කාර් ඇතුළට යන කන් රැලි ගහිනා මූණේ කම්බුල් වල රැලි මතු වෙලා ඊට පස්සේ පවන් සලා ගන්න තරම් ශක්තිය නැහැ එක පාරට ඇදගෙන වැටුණා කවුද ඇදගෙන වැටුනේ කේමා ඇදගෙන වැටුණා මොනවද සංස්කාර වල ප්‍රණීත ස්වභාවයෙන් දැක්ක මොන ස්වභාවයද දුක් ස්වභාවය දුක් ස්වභාවය ආරමුණු වුණා ඒක කේම හොයනවා දැන් මේ සංස්කාර මේ දේවල් වල හිත තියාගෙන හිටියොත් කවදාවත් ඇති වැඩක් නැහනේ මේවා කිසිම ප්‍රණීත භාවයක් නැහනේ මේවා කිසිම වටිනාකමක් නැහැ ඒ වගේ මේ සමාධිය බලවත් වෙච්ච කෙනා කල්පනාත්මකව දෙවියන් කියලා හිතාගෙන හිටියට බ්‍රහ්මයන් කියලා හිතාගෙන ඉතින් ඒවට සමාධියට අරමුණු වුණාට මේවා දිราපත් වෙලා යනවා නේද කියලා යා මන යා හිතෙන් දන්නවා දැන් යා මේ තාකල් ප්‍රණීත වශයෙන් බැලුවේ මොකද ඒ නිමිති තමයි ප්‍රණීත වශයෙන් හදාගෙන දැන් එයා හදාගෙන බැලුවේ දිව්‍ය ලෝකේ දැක්කට එයා දිව්‍ය ලෝකත් හදාම් බැලුවා පෙර විපාකයෙන් දැන් ඒ හදාගත්ත ලෝකය දිය වෙලා යන්නේ හිතා ඒ යත් දැන් ප්‍රකට වෙන්නේ මොන ලක්ෂණේද දුක්ඛ ලක්ෂණය ප්‍රකට වෙනවා එතකොට මේ ප්‍රණීත වූ සංස්කාරයක් නැති තැනක් එයා හොයනවා මේ සංස්කාර තිබුණොත් ප්‍රණීත අප්‍රණීත ප්‍රණීත භාවයක් දැනෙන්න ගන්නේ මේක නැතිනම් හොඳයි එයාට මේක දුකයි මේ ඇති වෙලා එයාට හිම තැනක් හම්බ වෙනවා एक चेतो विमुक्तियां मन विमुक्तियां द चेतो विमुक्तियां ये तुला प्रणीत भाव याक ने एक तुला तेरे ने प्रणीत भाव मिला
දුක්ඛ ස්වභාවයෙන් උත් විදිලා මොකද අප්‍රණීත භාවය එනිකන් අප්‍රණීත අසිංහලෙන් එහෙම කියන පාලියෙන් කියන අප්‍රණීත එතකොට ඒ කියන්නේ මොකද්ද සංස්කාර වලින් දුක මිදෙන තැනක් එතකොට මොකද වෙන්නේ ඒකට කියනවා අප්‍රණීත චේතෝ විමුක්තිය දැන් චේතෝ විමුක්ති ඉස්සෙල්ලා කියව මොකද්ද අනිමිත්ත චේතෝ විමුක්ති එයා දැක්ක නිමිත්ත මොකක් වශයෙන්ද අනිත්‍ය වශයෙන් එයාගේ මොන ධර්ම ඉන්ද්‍ර ධර්මයේද බලවත් සදා මෙයාගේ මොන ධර්මයේද බලවත් සමාධිය බලවත් එයා දැක්ක සංස්කාර මොකක් වශයෙන්ද දුක්ඛ ලක්ෂණය දැක්ක මොන ලක්ෂණයද දැක්ක දුක්ඛ ලක්ෂණය දුකෙන් තොර ස්වභාවයක් බලගත්ත එකට කිව්වා අප්‍රණීත චේතෝ විමුක්ති ප්‍රණීත බවක් එතකොට මේ චේතෝ විමුක්තියේ දුකක් තියනවද නැහැ දැන් අපි සාමාන්‍ය අරමුණක් මොකක් වශයෙන්ද දකින්නේ එක්ක නිත්‍ය වශයෙන් දකින්න එක්ක සුඛ වශයෙන් මොකක් වශයෙන් දකින්න සුඛ සංඥාව සුභ සංඥාව මොන සංඥාවද සුභ සංඥාව දැන් සුභ සංඥා ඉවරයි දුක්ඛ විදියට දරනවා මොකක් විදියට බලවද ඒ ප්‍රණීත වූ දේවල් දුක්ඛ වශයෙන් දක්වන සුභ සංඥා ඉවරයි එතකොට නිර්වාණ ධාතුවේ මොකද වෙන්නේ සුඛ සංඥාව දුක්ඛ සංඥාව දෙකම නැහැ යම් සංස්කාරයක් කෙරේ සුභ වශයෙන් බැලුවොත් තමයි දුක් වශයෙන් බලන්න වෙන්නේ සුභ ඒ දෙකම මිදුනහම දිනන මොකද්ද චේතෝ විමුක්තිය නিত্য නিত্যානික දෙකම නැහැ වගේ සුඛ දුක්ඛ දෙකම නැහැ මොන විමුක්තියද චේතෝ නිර්වාණයම දේවල් නැහැ එතකොට ඒක ඒ පුද්ගලයාට කියන මොන ස්වභාවයක් කෙරේ දෙයක් संस्कार दुख संस्कार यार संस्कार में आत्मवासी मगर कैसे हैं ना आत्मा मतलब आत्मा क्या है पुत्गल है आत्मा पुत्गल है सात्त्व है पुत्गल है वैसे पे ए ए तमान तमान तो ओनो ओनो देवल करेगा ना पुलवामा ये वैसे तमें या में सामान्य मनुष्य टेट मिनी सुधार कम पे नहीं हम जिससे में यार पे ने थमा थमा तो ओनो विधि टाटू पुल किसी आत्मया नहीं ඔය කිසිම ආත්මයක් උඹ හිතාගෙන ඉන්න දෙවියෙක් ඉන්නවයි මිනිහෙක් ඉන්නවයි කියලා ඕකේ ඇති කිසිම දෙයක් නැහැ. එයා ඊට පස්සේ මේ විදියට බලන්න පුරුදු වෙනවා. මොන විදියට බලන්න පුරුදු වෙනවද? ඒ සංස්කාර ධර්මය අනාත්ම වශයෙන් බලන්න පුරුදු වෙනවා. මොකක් වශයෙන්? අනාත්ම. එතකොට මෙයාගේ බලවත් ප්‍රඥාව. මොකද බලවත්? ප්‍රඥා ධර්ම ඉන්ද්‍රිය ධර්මය බලවත්. එතකොට මොකද වෙන්නේ? දැන් මෙයා හිතනවා සංස්කාරයක් තුළ කිසිම ගන්න දෙයක් මගේ හිස් දෙයක් මගේ ඇති දෙයක් මේ අරමුණ නැතුණා මෙතන කිසිම දෙයක් නැහැ නේ මගේ හිස් වැඩා මේ විදියට මේ සංස්කාර වලට කරන්න පුළුවන් හැකියාවන් තියෙයි කියලා හිතාගෙන හිටින මේවා වටිනවයි කියලා හිතාගෙන ඉඳ මේවයි කිසිම දෙයක් නැහැ මේවා බලන්න ගන්න දෙයක් නැහැ කියලා යාට වැටහෙන්න ගන්නවා අනාත්මයි ඊට පස්සේ මෙයා හිතනවා මෙහෙම මේ සංස්කාර තිබුණොත් තමයි මේ හිස් ස්වභාවය තියෙන්නේ එහෙනම් මේ සංස්කාරයන් නැති තැනකට යන්න ඕන මොන තැනකට යන්න ඕනද संस्कार धर्मिया बलन वीति मे सामान्य कामावचर जवाणुली तम एक बला जवाणुली तम अरमुन करोड़ मगदे दम आट हेम होना आट हेम तना खमो संपूर्ण मुगद संस्कार नति स्वभाव्यकड़ के मुगद चेतो विमुक्तियामुला विमुक्तियामुलाद हिति निधास्ला मनसी निधास्ला
දැන් එයාට නිදහස ලැබුණේ මොකක් දැකපු නිසාද? අනාත්ම ධර්මයේ හරහා හිස් බව දැකපු නිසා. ඒකට කියනවා ශුන්්‍යත චේතෝ විමුක්තිය. මොකද්ද? ශුන්්‍යතයි. ශුන්්‍යත කියන්නේ හිස්. දැන් මේ දහමේ තියෙන වචන තුන අනිමිත්ත, අපනිහිත, ශුන්්‍යත. ඒ තුනම නිවනට කියන නම් තුනක්. ඒ තුනම මොකට කියන නම් තුනක්ද? නිර්වාණය සඳහා කියන නම් තුනක්. ශුන්්‍යත අනිමිත්ත අපනිහිත. එතකොට මේ කෙනෙක්ගේ එයා ඒ තිලක්ෂණය තුල එයාගේ බලවත් ඉන්ද්‍රිය ධර්මයේ නිසා එයාට ඒ පත් වෙන විමුක්තිය තේරුම් ගන්න ඒවා කියා දීලා තියෙනවා. දැන් මේ වචන වලින් ධර්ම දේශනා කරගන්න බොහෝ අය මේව පටලවා ගන්නවා. ඕ පැහැදිලි නැහැ. හදිසියෙන් හරි ඒ වචන වලින් දේශනා කරපුවා හරියට තේරුම් ගන්න තියෙන එකක් දෙකක් වගේ. අනිත් ඔක්කොම පටලවාගෙන තේරිලා නැහැ. මොකද පොත්පත් වල මේ මෙහෙම නැහැ. නිමිති නිත්‍ය වශයෙන් බලන එහෙම නැහැ. තීනව දන්න තියෙන එක අනිමිත්ත වචනේ විතරයි. ඒව හරියටම යෝගාවචර ජීවිතයක් ගත කළා තේරුම් ගන්න මොකද්ද මේ ජීවිතේ? යෝගාවචර ජීවිතයක තමයි මේ සංස්කාර මොකද අනිත්‍ය වශයෙන් හරි දුක් වශයෙන් හරි අනාත්ම වශයෙන් හරි බලන්න. දැන් අපි මේ පන්තියේදී මේ ලක්ෂණ තුනේ මොකක් වැඩිපුර බලවත් කළා ධර්ම දේශනා කළා තියෙන්නේ? ශුන්්‍යත ස්වභාවය. මොන ස්වභාවයද? මම කරන දේශනාවල හිස් ස්වභාවයක් තියෙන කියන එක තමයි වැඩිම කියවෙන්නේ. මේ ලෝකෙ මෙහෙම ගන්න දෙයක් නෑ. ඒ ධර්ම දේශනාව අපි අනිත්‍ය වශයෙන් ධර්ම දේශනා කරනවා අනිමිත්‍ය වශයෙන් තමයි නිවන අරමුණු කරවන්න ඕන. අපි සංස්කාරවල දුක්ඛ ස්වභාවය ගිනිමානන්ද සූත්‍රය ආදීනව සංඥා අසුභ සංඥා වගේ ගන්නවනම් අපනිහිත ස්වභාවයට තමයි එයාගේ මනස යොමු කරවන්න ඕන. එලාගේම ඔය දැන් ගත සෙන් බුදුදහම. ඒ කියන්නේ ජපාන් සෙන් කතා. ඒ සෙන් සම්ප්‍රදායේ ශුන්්‍යත ස්වභාවය තියෙන්නේ. වැඩිපුරම ඒ හාමුදුරුව අනාත්ම ධර්මය ප්‍රත්‍යක්ෂ කරගෙන තියෙනවා. අනාත්ම ධර්මය හරහා විමුක්තිය හොයාගෙන. ඒ නිසා පින්නතුනි ඒ සම්ප්‍රදායන් වල වෙනස්කම් තියුණට කොහෙන් ගියත් කෙනෙක් විමුක්තියටපත් වෙන්නේ මේ තිලක්ෂණය හරහා. එක්කෝ ශුන්්‍යත ස්වභාවය. එක්කෝ සංස්කාරවල දුක්ඛ ලක්ෂණය ප්‍රකට කරගෙන. එක්කෝ සංස්කාරවල දැන් කවුරු හරි ශුන්්‍යත ස්වභාවයෙන් නිර්වාණය අරමුණු කළා. එයාට මේ ධම ගැන අටන හදන මෙහෙම විතරයි නිවන හොයන්න කියන එක වැරදි. මොකද මෙහෙම හොයාගත් අයත් ඉන්නවා. නිවන හොයාගන්න කලින් නිමිති අනිත්‍ය වශයෙන් දකින්න පුද්ගලයොත් ඉන්නවා. ඒ වගේ මේව ජරාවටපත් වෙන විදි අරමුණු වෙච්ච අයත් ඉනවා. ඒගොල්ලෝ අපනිහිතයි. ඒ වගේම මේකේ කිසිම දෙයක් නැහැ නේ කියලා තේරුම් අරගෙන ඒ විදියට විදර්ශනා කළා. ඒ විදියට නිර්වාණය හොයාගත් අයත් හැබැයි කොහෙන් ගියත් විමුක්තිය එකයි. මොන ගඟෙන් ගලාගෙන ආවත් සාගරයේදී එකම රස ගන්න වෙන ඔය හැම ජලකන්දකටම මොන පරිසර සාධක මත ඇදගෙන ආවත් සාගරයට වැටුණට පස්සේ එකම රසයක් බවට පත් වෙනවා. නිර්වාණය වෙනසක් නේ. හැබැයි නිර්වාණයට කලින් මේ තමන් හදාගත්තු ලෝකය බිඳ ගන්න විදිය එකිනෙකාට සාපේක්ෂයි. ඒ කියන්නේ තමන් හදාගත්තු ලෝකයේ ශුන්්‍යත වශයෙන් දැකලා චේතෝ විමුක්තිය හොයා ගන්නවා. තමන් හදාගත්තු ලෝකයේ අසාරවත් බව දුක්ඛ ස්වභාවය දැකලා චේතෝ විමුක්තිය හොයා ගන්නවා. තමන් හදාගත්තු ලෝකයේ නිමිති බිඳී යන හැටි දැකලා අනිමිත්ත ස්වභාවය හරහා චේතෝ විමුක්තියට පත් වෙනවා. එතකොට පිනතුනේ ඒක එකිනෙකාගේ කෙනාගේ ඉන්ද්‍රිය ධර්ම මත රඳා පවතිනවා. මොකක් මත රඳා පවතිනවද? ඉන්ද්‍රිය ධර්ම පුරුදු කරපු මත. සද්ධා බලවත් අයට අනිත්‍ය ලක්ෂණය වැඩි වෙනවා. ප්‍රකට වෙන ගතිය. සමාධිය බලවත් අයට ඒගොල්ලෝ ප්‍රණීත ස්වභාවයන් නිසා දුක්ඛ ලක්ෂණය ප්‍රකට කර ගන්න වෙනවා. එතකොට ප්‍රඥා බලවත් අයට මොකක් වෙනවද? නිකම්ම මේවැය කිසිම දෙයක් නැහැ කියලා වැටහෙන්න ගන්නවා. ශුන්්‍යත ස්වභාවය. ඒ ආරහයිනෝ. එතකොට ඔක තමයි මුලින් කියා දෙන්න තියෙන ටික. එතකොට ඒවා හැම එකක්ම විමර්ශනය කරන්නේ මොන සාමාන්‍ය කාමාවචර සිත්වලින්? මොන සිත්වලින්ද? දැන් සාමාන්‍ය සමාධියක් ලබාගෙන හිටියත් එයාට කාමාවචර සිත් උපදවා ගන්න වෙනවා. ඒ සංස්කාරවල ලක්ෂණ ප්‍රකට කරගන්න රූපාවචර සිත්වලින් බෑ. ඒ නිසා තමයි සමත විදර්ශනා කියලා දෙකක් තියෙන්නේ. මේ විදර්ශනාවක් වඩන හැටි කියන්නේ. හරිද? අර්පණ චිත්ත වීති තියෙනවනේ සමාධි, ඊළඟට ධාන වීති, ඊළඟට තියෙනව මොකද්ද? මාර්ග වීති. මේවා මොකද්ද? මේ සාමාන්‍ය වශයෙන් මිනිස්සු හිතන ක්‍රමයේ අනිත් පැත්තට හිතන්න පුරුදු කළා. මේ තාකල් නිත්‍ය වශයෙන් දැකපු ලෝකේ ඒ අරමුණු අනිත්‍ය වශයෙන් දකින්න පුරුදු කළා.
මේතාක්කල් සුභ වශයෙන් සුඛ වශයෙන් දැකපු ලෝකය දුක්ඛ වශයෙන් දකින්න පුරුදු කළා. මේතාක්කල් සත්වය පුද්ගලෝ ඉන්නවයි කියලා හිත හිතා හිටපු ලෝකේ මේව කිසිම දෙයක් නැහැ නේ කියලා හිතන්න පුරුදු කළා. ඒකට තමයි බුදුහාමුදුරු කියන්නේ අනිත්‍ය සංඥා, අනත් සංඥා, ආදීනව සංඥා, අසුභ සංඥා. ඒ නිසා ඒ ඇයි අනිත්‍ය සංඥා විතරක් කියන්නේ නැත්තේ? ඒ බුදුහාමුදුරු දන්නවා මේ එක එක්කෙනාගේ ඉන්ද්‍රිය ධර්ම වෙනස. ඒකට කියන ඉන්දෝ පරෝපරියත් ඥාන බුද්ධ ඥාන. ඒක අපිට නැහැ. එදා ඒ නිසා පින්නතුනි එහෙම වෙනවා. ඊට පස්සේ ඔහම ඔහම බල බල චේතෝ විමුක්තියටපත් වෙනවනේ. හිත විමුක්තියටපත් වෙනවනේ. හිත නිදහස් වෙනවනේ. අපි බලමු ඒ නිදහස් වෙන අවස්ථාව මොන වගේද කියලා. ඔබට නිදහස උදා වෙන අවස්ථාව මොන වගේද? දැන් මේ තුන් දෙනා කොහෙන් විදර්ශනා වැඩුවත් මොකද යන්නේ එකම නිවර්වාණයට. එකම මේ ලෝකයේ තියෙන සදාතනික සත්‍ය දෙකක් නැහැ. සත්‍ය එකයි තියෙන්නේ. මේ විශ්ව ධාතුවේ සත්‍යතාවයන් එකයි පවතින්නේ නිර්වාණ ධාතුව පමණයි. ඒකට දැන් අපේ ජීවිතේම අපි ගත්තොත් පළවෙනි සිතට කියන මොන සිතද? ප්‍රතිසන්දි සිත. අන්තිම සිතට කියන මොකද්ද? චුති සිත. ජීවිතය කියලා කියන්නේ ප්‍රතිසන්දියත් චුතියත් අතර මොකද්ද? අරමුණු ගන්නා වූ සිත් පහළ වීමක්. වෙන මොකුත් නෙමෙයි. අපේ මුළු ජීවිතය මොකද්ද? සිත් මඩලක්. අපි හැම වෙලාවෙටම අපිට ජීවත් වෙන්න පුළුවන් එක සිතක් එක වෙලාවකට අරගෙන එක මොහොතක් තුළ සිත් දෙකක් ඇති වෙන්නේ. මේ තියෙන සිත්වල වේගයක් මේ ජීවිතය කියන්නේ. ජීවිතය කියන්නේ චිත්තක්ෂණයක සිත්වල වේගයක්. ප්‍රතිසන්දිය ලබා ගත්ත අරමුණකින් චුතිය සිද්ධ වෙන අරමුණක් තුලදී ඒ වගේ මේ අතර ජීවිතේ මොකද වෙන්නේ? රූප දැකීමේ සිත් පහළ වෙනවා. සද්ද ඇසීමේ සිත් පහළ වෙනවා. සුවඳ දැන ගැනීමේ සිත් පහළ වෙනවා. කල්පනා කිරීමේ සිත් පහළ වෙනවා. ඒතර ඒ සිත් එකක සිතකින් එහෙම කරන්න බැරි නිසා ඒවා චිත්ත වීති වශයෙන් උගන්නන. මොකක් වශයෙන්ද? ඒ සිත්වල වේගේ 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 වේගෙන් ගිහිලා තමයි පුද්ගලයෙන් මවන්නේ. එක සිතකින් පුද්ගලයෙන් මවන්න පුළුවන් හැකියාව ඒ සිත්වල වේගය උපයෝගී කරගෙන තමයි පුද්ගලෝම වෙන්නේ. ඒ සිත්වල වේගය උපයෝගී කරගෙන තමයි නිත්‍ය සංඥාව හැදෙන්නේ. ඒ සිත්වල වේගය උපයෝගී කරගෙන තමයි සුඛ සංඥාව හැදෙන්නේ. ඒ සිත්වල වේගය උපයෝගී කරගෙන තමයි මොකද? ආත්ම සංඥාව නිර්මාණය. කියන්නේ මුළු ජීවිතේම අපේ මේ ජීවිතය ගැන අනවබෝධය ඇති වෙන්නේ මොකද? චිත්ත වීති හරහා. මොකක් කරාද? අවබෝධය ඇති වෙන්නේ කුමක් කරාද? චිත්ත වීති හරහා. අනවබෝධය වගේම අවබෝධය චිත්ත වීති හරහාම සිද්ධ වෙනවා. ඒ චිත්ත නියාමයක්. එතකොට පින්නතර මෙහෙම මෙහෙම යනකොට චිත්ත වීති හරහා වගේ එක සාමාන්‍ය උදාහරණකින් පැහැදිලි කරනවා නම් දෙවනි සතියේම සිත විස්තර කරාදි ගත ගිනි අර මේ කරකවන ගිනි බෝල උපමාව. දැන් ගිනි බෝලයක් කරකවනකොට හරිද? ගිනි බෝලයක් කරකවනකොට හැමතිස්සෙම එක තැනක විතරයි ඒ ගිනි පන්දම තියෙන්නේ. නමුත් එහි වේගය නිසා අපිට හැමතිස්සෙම මොකද? ගිනි වලල්ලා පේනවා. ඒ වගේම එක මොහොතක උපදින්න එක සිතක් පමණයි. ඒ සිත්වල වේගය නිසා ඒ චිත්ත වීති පහළ වීමේ වේගය නිසා මොකද වෙන්නේ? අපිට හැමතිස්සෙම සත්වයෝ පුද්ගලයෝ වශයෙන් අපි හිතනවා, පේනවනේ, එහෙම හිතනවා, එහෙමයි ඉන්නවයි කියලා. මේ වගේ ගෙවල් දොරවල් එක එක විදියටම පවතින මේ දේවල් තියෙයි කියලා අපේ හිත විසින් ඒවට වටිනාකම් එකතු කරගන්නවා. ඒකතු කරගන්නේ මොකද්ද? මේ ලෝකය මේක ගිනි බෝලයක් එක තැනක තියෙනවා කියලා පේන නිසා නෙවෙයි, ඇත්තටම ගිනි වලල්ලක් පේන නිසා. ඇත්තටම සැබවින්ම මෙතන ගිනි වලල්ලක් නෑ. ඇත්තට මෙතන තියෙන්නේ එක එක තැනක එක එක තැනක වේගවත් මොකද්ද මේක එක මොහොතක මෙතන තියෙනවා, ඊළඟ මොහොතේ මෙතන තියෙනවා, ඊළඟ මොහොතේ මෙතන තියෙනවා, ඔහොම තියෙනවා. හැබැයි මේක මෙතන තියෙනවා වේගයක්. මොකද්ද තියෙන්නේ? ස්පීඩ් එකක් තියෙනවා. මේ ස්පීඩ් එක දකින්න තර අපේ සිත බලවත් නෑ. අපේ මේ දුර්වල වෙලා, චිත්ත වීති දුර්වල වෙලා, ජවන් දුර්වල වෙලා, ඒ නිසා අපිට තීන දෙයක් පේන්නේ නෑ. තීන දෙය පේන්නේ නෑ මොකද්ද? මවාගත් දෙයක් දකින්නවා. මොන දෙයක්ද දකින්නේ? සිත විසින් මවන දෙයක්ම දකින්නවා. එතකොට විදර්ශනා කරනකොට මොකද වෙන්නේ? තීන දේ පේන්න ගන්නවා. මොන දේ පේන්න ගන්නවද? ඇත්තටම මේ සංස්කාරවල ස්වභාවය පේන්න ගන්නවා. එයාට තේරෙනවා මේ සිතේ අර තියෙන බලවත් ඒ විදර්ශනාව නිසා මොකද්ද? ඇත්තටම මෙතන ගිනි වලල්ලක් නැහනේ. මෙතන තියෙන්නේ මොකද්ද? මේ එක එක තැනක නිවිනිමීපත් වෙන ගිනි බෝලයක්. මේක මේකට ආස කරලා ඇති වැඩක් නෑනේ. මේක ආස කරන්න මෙතන දෙයක් නෑනේ. මෙතන ඇත්තටම ආස කරන්න ගිනි වලල්ලක්
නැහැනේ කියලා. යාළේ එහෙම නිකන් හිතෙනවා. එතන කියන අවබෝධයේ නිබ්බිදාවට පත් වෙලා මොකටපත් වෙලාද? නිබ්බිදාවට. මෙතන ලව් කරන්න මහත් වෙන්නේ නැහැනේ. මෙතන තියෙන්නේ මොකද්ද? සංස්කාර ටික නිමිත්තක් බිඳිලා යනවා එච්චරයි. ලව් එකක් නැහැ. ලව් කරන්න ඇත්තටම එකේ නැහැ. මේ තාකල් එකේ හිටියා. ගිනි රවුමක් තිබුණා. දැන් ඇත්තටම ලව් කරන්න ඕන. ඒත් ලව් කරන්න එකේ නැහැ. ප්‍රශ්නේ. නැති දෙයකට කොහොමද ආදරය කරන්නේ? මේ තාකල් මේ තීන දෙයකට ආදරය කළා නෙමෙයි හදාගත්ත දෙයකට ආදරය කළා. මොකට ආදරය කළාද? මේ ලෝකෙ මිනිස්සු ආදරය කරන හදාගත්ත දෙයකට. ඉතින් විදර්ශනාවේදී එක පේනවා. එතකොට පින ද්‍රෝහම හොම යනකොට මේ ජීවිතේ මේ සංසාරදී කවදාවත්ම පහළ වෙන්නේ නැති චිත්ත වීතියක් පහළ වෙනවා. මේ සංසාරේ කවදාවත් මේ වීතිය පහළ වෙලා නැහැ. මේ තාකල් එන සංසාරේ ප්‍රතිසන්දි චුති අයිත් ප්‍රතිසන්දි චුති ප්‍රතිසන්දි කොතනකදීවත් එක සිතක් පහළ වුණාට පස්සේ ඊළඟ සිත ඉපදුනා මිසක් නතර වුණේ නැහැ. අනන්තර සමනන්තර ප්‍රත්‍යේ බලේ ජීවිත ඉන්ද්‍රිය වල බලේ මොකද වෙන්නේ? ඒ සිත බින්දෙන ෂණේම ඊළඟ සිත පහළ වෙනවා. මෙතනින් මේක යන ගමන්ම නැවත වේගෙන් මොකද වෙන්නේ? අර අපිට හිතෙන්නේ එකම ජීවිතයක් කියලා. නත් සත්‍ය වශයෙන්ම මේ වගේ ගිනි වලල්ලක් වගේ නැති වගේ අපේ ජීවිතේ. මේ සංසාර ගමන පුබ්බෝ කෝටි නපඤ්ඤායති. මේකේ මුලක් අගක් පේන්නේ මේ එන ගමනේ මෙහෙම මෙහෙම චිත්ත වීති වලින් ලෝකයක් නැති ලෝකයක් නිර්මාණය කරගෙන බැලුවා මිසක් මොකද වෙන්නේ? සත්‍යයක් දැක්කේ නැහැ. සංඥාවල් වලට වටිනාකම් දුන්න මිසක් ඇත්තල දෙන්න තරම් එතර වටිනාකමක් තිබිලා නැහැ. ඔය විදියට ඉන්න යෝගාවචරය, ඔය විදියට ධර්මය අහන ශ්‍රාවකයා මොකද වෙන්නේ? එකපාරට ඔහුගේ හිතේ බලගත් චිත්ත වීතියක් හටගන්නවා. එක පටන් ගන්න මෙහෙමයි. ඒකට කියනවා බවාංග. මොකද්ද බවාංග? ඊළඟට බවාංග චලන, බවාංග උපජ්ජේද, ඊළඟට මනෝද්වාරා වර්ජන, ඊළඟට ජවන්. මොකද්ද ජවන්? ජවන් සිත් ඈත. මේ ජවන් සිත් වලට බුදුහාමුදුරු විශේෂිත නම් ටිකක් දෙනවා. මේ ජවන් සිත් වලට බුදුහාමුදුරු පළවෙනි ජවණයට කියන මේ බලවත් චිත්ත වීතිය මොකද්ද? පරිකර්ම. මොකද්ද පරිකර්ම? ඒ වචන පස්සේ කාලෙක තේරුම් ගන්න. අද මෙච්චර දෙයක් කියආදර වචන තේරුම් කරන්න දෙන්න වෙලාවක් නැහැ. ඊළඟට එකට කියන ඊළඟ ජවන් සිතට කියන මොකද්ද? උපචාර. ඊළඟ ජවන් සිතට කියන මොකද්ද? අනුලෝම. අර සිතටම දෙන නමක්. ඊළඟ සිතට කියන මොකද්ද? ගෝත්‍රභෝ. නිර්වාණය හොයනවා ගෝත්‍රභෝ. ඊළඟ සිතට කියන මොකද්ද? මාර්ග. මොකද්ද මාර්ග? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඊළඟ එකට කියන මොකද්ද? ඵල. ඵල කියන්නේ මොකද්ද? නිර්වාණය. මොකද්ද? නිර්වචේතෝ විමුක්තිය. ඵල. නැවත මොකද්ද? නවත බවාංග. තදා බවාංග. මේ වීතිය එසේ මෙසේ වීතියක් නෙවෙයි. මේ වීතිය ජීවිතේ එකවරක් පහළ වුණොත් ඔහුගේ සංසාරයේ සදාටම ඉවරයි. මේක බලවත් වීතියක්. මොන වීතියක්ද මේක? අති මේ වීති මේ තාක්කල් චිත්ත වීති පහළ වුණා සංසාරේ වෙනවා. මේ වගේ වීතියක් පහළ වුණා. මේ බලවත් වීතියේ තියෙන අධික ශක්තිය අතරේ අධික ශක්තිය තමයි මේ වචන වලින් විස්තර කරලා තියෙන්නේ. අනුලෝම උපචාර පරිකාරම උපචාර අනුලෝම ගෝත්‍රභෝ කියන අධික ශක්තිය විස්තර කරලා තින් මේ සිත් වල. මේ අධික ශක්තිය වලින් යට මාර්ගය පහළ වෙලා. මොකක් පහළ වෙලාද? මාර්ගය තුල ඵලය පහළ වෙලා. දැන් මේ ලෝකේ තියෙනවා මේ ජවන් සිත්නේ. මේ මොන සිද්ද? ජවන් සිත් වල හදනෝනේ කර්මය. කර්මයට තියෙන විපාක. ඒ විපාක ditta ධම්ම වේදනිය, අපරාපරිය වේද, උපජ්ජ වේද. නමුත් මේ මාර්ග සිත පහළ වුණොත් ඒක ප්‍රතිඵලය කල් යන්නේ නැහැ. සම්දිට්ටිකයි කියන්නේ ඒකයි. මේ වෙලාවෙම ලැබෙනවා. දැන් අපි ගත්තොත් අපි කර්මයක් කුසලව අකුසල කර්මයක් සකස් කරොත් ඒක ලැබෙන කල්ප ගණන් යනවා. දැන් පැය ගණන් යනවා, වරු ගණන් යනවා, ජීවිත ගණන් යනවා. නමුත් මේ මාර්ග සිත පහළ වුණොත් ප්‍රතිඵලය ඊළඟ සිතයි. ඒක ඒ තරම් බලවත්. ඒක කල් යන්නේ නැහැ.
සන්දිට්ඨික ධර්මයක් මොන ධර්මයක්ද මාර්ගය පහළනොත් එතනම ප්‍රතිඵලය ලැබෙනවා මාර්ගය පහළනොත් එතනම ප්‍රතිඵලය ලැබෙනවා ඒ කියන්නේ චිත්තක්ෂණ එකක් නැති වෙන තැනම නිර්වාණයටපත් වෙනවා එතකොට අන්න අර වගේ අර අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් ඊළාට අනාත්ම වශයෙන් දකින්න යෝගාවචරයට මේ වගේ චිත්ත වීතියක් පහළ වෙනවා මේ චිත්ත වීතියේ බලයෙන් මොකද වෙන්නේ මේ චිත්ත වීතියේ බලයෙන් ඔහු සංසාරයෙන් සතර අපායෙන් සදහටම අත මිදෙනවා මේ තාකල් බලයෙන් මැඩපවත් ගන්න ඕන කෙලස් තිබුණා දුස්තිය 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 බලයෙන් මැඩපවත් ගන්න ඕන ඊළාට ඊළාට මොකද්ද සැකය සැකය මේ ධර්මයේ පිළිබඳව තියෙන සැකය කරුණු හිත හිතා මැඩපවත් ගන්න ඕන නමුත් මේ වීතියෙන් හිත හිතා කෙලස් කඩන්න ඕන නැහැ මොනව කර කර කඩන්න ඕනද කෙලස් කඩන්න හිත හිත ඉන්න ඕනේ නැහැ මේක පහළ වෙච්ච ගමන් කෙලස් මොකද වෙන්නේ අභාවයට යනවා අභාවයට යන්නේ නැවත හට ගන්න බලාගෙන නැවත ජීවිතේ කවදාවත් මේ කෙලස් හටගන්නේ නැහැ මේ සංසාරයේ තුල මේ චිත්ත වීතිය ඇති අරගෙන යන්න පුළුවන් බලයේ තියෙන සංයෝජන ධර්ම වල මොන ධර්ම වලද සංසාර ගමන සංයෝජන මත පවතිනවා ඒ ප්‍රධානම සංයෝජන තමයි තුන තමයි සක්කාය දිට්ඨිය විචිකිච්ඡා සීලපත පරමාර්ථ සක්කාය දිට්ඨිය පංච උපාදානස්කන්ධේ වරද්දලා අරගෙන අල්ලගත්ත හැටි ඊළඟට විචිකිච්ඡාව දහම පිළිබඳ සැකය ඕඩ සැකයක් තිබුණා මෙතනට එනකම් මොකද නිර්වාණය කියන එක ඇත්තටම තියෙන දෙයක්ද මේක බොරුවක්ද මෙහෙම එකක් නැති එකක් නිසා මේ නිකම් මේ සමාජය හදන්න මේ වගේ දහමක් උගන්වලා ඇත්තටම ওই කියන සත්‍යයක් තියෙනවද නැද්ද ඔහුට ඒ සැකය තිබුණා මෙතෙන්දී ඒ සැකය ඉවරයි ඔහු නිර්වාණයටපත් වෙලා මොකටපත් වෙලාද නිර්වාණය බවටපත් වෙනවා ඔහුගේ සියලු ආයිතිවාසිකම් නැති වෙලා ගිහිල්ලා ඔහු සදාතනික සහනයටපත් වෙලා දුක් සාගරේ නිමාවටපත් වෙලා කන්දක් තරම් දුක් ගල් කැට තරම් බවටපත් වෙලා තමාගේ දුක් නැමති කන්ද හුඹසබ් බවටපත් වෙලා ඒතරම් ඊළඟට තියෙනවා මේ සීලබ්බත පරාමාස මේ තාක්කල් පිරිසුදු භාවය කියලා කරපු දේවල් තියෙනවා මොනවද බෝධි පූජා තිව්වා පිරිසුදු වෙන්න ගල් වල වැන්දා පිරිසුදු වෙන්න පංච සීල ප්‍රතිපදාවේ හිටියා මොකද පන්සිල් රැක්කා මොකක් හරියකට ගියත් පොඩ්ඩක්වත් බිව්වෙත් නැහැ එක එක දේවල් කරලා බැලුවා පිරිසුදු වෙන්න ඊළාට සුදුරදී ඇඳලා බැලුවා මොනවද ඇඳලා බැලුවද සුදුරදී ඇඳම පිරිසුදු වෙයි කියලා හැම පොයෙටම සුදු ඇඳගෙන ගියා කහති වුණ සුදුරෙද්ද නැතුනොත් සිල් ගත්තේ නැහැ මේ තාකල් මිනිසු රෙද්දට සිල් ගත්තා සුදුරදී කිල්ට කරන්න සිල් ගත්තා ඔර ඔහු හොයන නිර්වාණයට එක එක දේවල් තිබුණා නොකා හිටියා කකා හිටියා ඊළඟට නිදා ගන්න නැතුව හිටියා වාඩි වෙලා හිටියා ඇස් වහගෙන හිටියා ඊළඟට මදුරුව කෑවත් එලවන්න නැතුව හිටියා මදුරුවන්ට ලේබොන්න දුන්නා මොකක් හොයාගෙනද නිර්වාණය හොයාගෙන ඒත් ඒ ඔක්කොම කළා ලැබෙන්නේ නැති නිසා සැකයක් තිබුණා ඔහොම එකක් තියෙද දන්නේ නැහැ ඒ තුල තිබුණා මොකද තමන් පිළිබඳව අයිතිවාසිකම් ඉල්ලීමකුත් තිබුණා ඒ සියලුම කෙලෙස් වල බලය මේ චිත්ත වීතියෙන් සදාහටම ඉවර කරනව නැවත කවදාවත් උපදින්නේ නැති විදියද මෙහෙම මේම හිතන යුගයට මොකක්ද කියන්නේ අරම හිටපු යුගේ බල්ලෝ වගේ කෑවා හරක් වගේ කෑවා කුක්කුර උත ගෝ උත ඊළඟට ඊළඟට සිල් රෙදි උත ඒ වගේ देवाल उत बोधि पूजा उत इलाट गल केंद्र केंद्र उत ए उखो उत मुकदमी उत इवराय सीलाबत परामास ओहु दान्नवा निवन सदा कुमाकल उतुद मुकद्द कोहमद निर्वाणे आरमणु कर गात्ते मे ताकल मेन मेव हितना युगेट किव नमक अंध बाल नमक पुता जानो मुकद्द පෘථග්ජන මානසිකත්වයක් පෘථග්ජනයි යම් කෙනෙක්ට පෘථග්ජනයි කියලා අන්තිම වතාවට කියන්න ඕන නම් කොතෙන්ද කියන්න ඕන මෙතනින් උඩ පෘථග්ජනයි මෙතනින් පෘථග්ජන සීමාවේ අන්තිම තැන මොකද්ද ගෝත්‍ර භූ අවස්ථාව මෙතනින් එහාට ඕ පෘථග්ජනේ
නෙවෙයි මේ සිත පහළ වෙලා නිරුද්ධ වුණාට පස්සේ ඔහුට පෘථග්ජනයයි කියලා ආමන්ත්‍රණය කරන්න මේ විෂ ධාතුවේ කිසුවෙකුට දෙවියෙකුට මාරයෙකුට සමණයෙකුට සමන බ්‍රාහ්මණයෙකුට වන්න එක ඔහුට අලුත් උප්පත්තියක් ලැබිලා ඔහුට අලුත් උපතක් ලැබිලා ඒකට කියනවා ආර්ය භූමියේ ඉපදිලා මොන භූමියේ ඉපදිලාද ආර්ය භූමියේ ඉපදිලා ආර්ය ආරම සංස්කාර දැක දැක ඉන්න කෙනාට මේ වගේ චිත්ත වීති ගොඩක් යන්නේ මේ වගේ එකක් දෙකක් තුනක් හතරක් ජීවිතයට යන්නේ මේ වගේ ජීවිතයකට මේ මාර්ග චිත්ත වීතියකට මේවට කියන්නේ මොකද්ද ඔය ඵල චිත්ත වීති මාර්ග මේ ඒ වීතියකට මේ වගේ චිත්ත වීතියකට මාර්ගය උදා වෙන චිත්ත වීතියකට මොකද වෙන්නේ ඒවා ගොඩක් ඕනේ නැහැ කෙලස් කපන්න මේවා අධික ඒ බලවත් බව තමයි මේ නම් වලින් පෙන්නන්නේ මේවා එක ශනිකව ඇති වෙන්නේ කොහොමද ඇති වෙන්නේ විදුලියක් පොටන්න වගේ ඇති වෙන්නේ විදුලියක් පොටන්න වගේ ඇති වෙලා පාර පෙන්නලා නැති වෙලා යනවා හැබැයි කවදාවත් පෙන්නපු පාර මකන්න බෑ ඒ තරම් බලවත් පෙන්නපු පාර මකන්න පුළුවන් జగතෙක් ලෝකෙ නෑ මේ වගේ වීතියක් ජීවිත එකමතාවක් පහළ වුණොත් ඔහු දැක්ක නිර්වාණය ඔහු පත්වෙච්ච නිර්වාණය ඔහුට අමතක කරවන්න පුළුවන් කෙනෙක් ऐसा बुद्ध और सिंहनाद करना ते बावं अट्ट मांगा दियांति बाव मेवा के बीत या काटा रिपालन ओ बाव आटक आटक गनियान पुलवां सक्तिया मेलो के नहीं ऐसो ने ऐतराम बाले अक्तिन में बीत है मेरे को पहला कर गाने तमाई मिन्सु दान देने सील रखेने बावना मध्य स्थान वाले आने बना हान में बीती पहला भी ना ඒ වගේ මේ ස්වභාව දහමේ තියෙන හොඳ දේවල් ඉක්ම ගොඩක් කල් පවතින්නේ නැහැ. හොඳ මිනිස්සු ගොඩක් කල් ජීවත් වෙන්නේ නැහැ. දැන් බලන්න බුදුහාමුදුරු 80යි නේ. ඒ කාලේට 160 170 නම් බුදුවරු 80යි. හොඳ දේවල් වලට ගොඩක් කල් පවතින්න බෑ. ඒ වගේ මේ මාර්ග වීති ගොඩක් කල් පවතින්නේ නැහැ. ඒකෙන් පුළුවන් සංසාරේ තියෙන කෙලෙස් වල බලය සදහටම මකා දාන්න මේ පුංචි කාලයට පුළුවන්. ඒක සුළු කාලයක්. ඒක නිසා තමයි බුදුවරු උපමාවකට ගන්නෙ විදුලියක් කොටන්නා වගේ. සිත් වලින් ගත්තොත් සිත් කීයද තියෙන්නේ? සිත් 17යි. 17ක්වත් නැහැ. එතකොට ඒ තරම් සුළු කාලයකදී මොකද වෙන්නේ? ඔහු නිර්වාණය හොයා ගන්නවා. මොකක් හොයා ගන්නවද? නිර්වාණය. ඵලෙ මාර්ග ඵලෙ සාක්ෂාත් කරලා. ඔහුට නැවත සිතක් හට ගන්නවා. මොකද හට ගන්නෙ? නැවත සිතක් හට ගන්නවා. ඒ සිත අර ගිය සිත් પરම්පරාවට අයිති නැහැ. දැන් මෙහෙම ඉපදුනානේ ප්‍රතිසන්දිය ලැබුවනේ. මොකක් ලැබුවද? ප්‍රතිසන්දිය ලබා ගත්තනේ. ඒකෙන් පස්සේ සිත් පහළ වුණානේ දර්ශන කෘත්‍ය කරන, සවන කෘත්‍ය කරන සිත් පහළ වුණානේ. අපි කියමු ජීවිතේ මෙන්න මේ හරියේදී ජීවිතේ ගෙවිගෙන ගිය මේ හරියගේ මාර්ග වීතිය පහළ වෙලා. මොනවා පහළ වෙලාද? මාර්ග වීතිය. දැන් ඔම ඇවිල්ලා මේ මාර්ග සිත මොන සිතද? ඵල සිත කියලා කියන්නේ උගන්වනකොට ඇත්තට මෙතන සිත චිත්ත නිරෝධයටපත් වෙලා. මොකටපත් වෙලාද? සිත් දෙකක් නැතුව අයි සිතක් උපදිනවා. ඒ සිතට කියනවා මොකද්ද? බවාංග සිත. මොන සිතද? දැන් මෙතන මොකද්ද තියෙන්නේ? මෙතන මොකද්ද තියෙන්නේ? කොහොමද විච ලෝකේ? ඉවරයි. කො මේතාකල් විශ්වාසයේ පැවතිච්ච ලෝකය? ලෝකය ඉවරයි. ඒක හරියට මේ වගේ. ඔබ යනවා ගමනක් යනවා ඇවිදගෙන. වලක් තියෙනවා. මොකක් තියෙනවද? ඒ වලට වැටෙනකොට ඔබ නැහැ. ඒ වලට වැටෙනකොට ඔබ අන්තරස් දාන වෙලා. අයිත් උඩ වලේ අනිත් පැත්තේ මතු වෙනවා. දැන් මෙහෙම ගමනක් ආව වලට වැටෙනවා. මේකට වැටෙනකොට මොකද වෙන්නේ? නැහැ. අයිත් මොකද වෙන්නේ? තියෙනවා. අයිත් මොකද වෙන්නේ? ඔහුට මෙතෙන්දි මතක් වෙනවා. මෙතෙන්දි මම කෝ? මෙතෙන්දි මම මේ තාක්කල් හිටපුව මෙතෙන්දි කෝ? ආයෙන මේ තාක් මම කියන එක නැහැ. මේක සිතේ මායාවක්. මේ දක්වා තියලා තියෙන්නේ මොකද්ද? සිතේ මායාවක්. තමන් අතුරුදහන් වෙලා. අයිත් වලානි පැත්තේ දැන් පින්නතුනි මේ පැත්තේ හිටපු කෙනා නෙවෙයි දැන් මේ ඉන්නේ. මාරයි. ඒ වලට වැටුණට පස්සේ අනිත් පැත්තේ මතුවෙන්නේ වැටිච්ච කෙනා නෙවෙයි. එයාගේ ඩමියකුත් නෙවෙයි. අලුත්ම කෙනෙක්. කවුද මතුවෙන්නේ? අලුත්ම කෙනෙක්. අලුත් උප්පත්තියක්, අලුත් ජීවිතයක්.
මැරිලා ඉපදිලා මහා මිනි මරුවෙක් මෙසේ පවසනවා මම කිසිම කෙනෙක් මැරුවේ නැහැ ඒ සත්‍යානුභවී නැගණිය සුවපත් වෙන්න මම කිසිම කෙනෙක් මැරුවේ නැහැ ඒ සත්‍යානුභවී නැගණිය සුවපත් වෙන්න සුප්පියා අවුරුදු 7යි මාස 7යි දරුගබත් තියාගෙන විඳෙව්වා මෙන්න දරුවා හම්බුණා පට්ටපල් බොරුවන්නේ කිව්වේ මම කිසිවෙ මැරුවේ නැහැ දහස් ගාණක් මැරුවා කියලා කියන්නේ මම කිසිවෙ මැරුවේ නැහැ ඒ නිසා නැගණියට සුවපත් මම ඇති එක තමයි කිව්වේ ඒක ආර් එක කියන්නේ මොකද්ද එතකොට අර ඉස්සෙල්ල හිටපු කෙනා නෙවෙයි ඉස්සෙල්ල හිටපු කෙනා මැරුවා දැන් හිටපු කෙනා කිරිසිම කෙනේ මරලා එහෙනම් ඒ ජීවිතේ මේ ජීවිතේට අයිති නැහැ පස්සේ ඉස්සර දන්නේ අපි දන්නේ මෙච්චරයි අඟ මිනිසු මරපු කෙනෙක් කියනවා මම කිසිම කෙනෙක් මැරුවේ නැහැ ඒ සත්‍යානුභවයෙන් නැගණිය සුවපත් වෙන්න කියලාකට සුවපත් වෙනවා දැන් මේගොල්ල ඔබලා ගිහිල්ලා කියන්නේ මම කිසිම කෙනෙක් මැරුවේ නැහැ අනේ දරුවා හම්බ වෙන්න කියලා දරුවා තව හිර වෙනවා ඇයි බොරු කියනවා එතකොට පින්නතුනේ එහෙම එතකොට ඒ කියන්නේ මොකද්ද අලුත් උපතක් ලැබිලා ඒකට කියනවා ආර්ය ජාති ඉපදිලා මොන ජාති ඉපදිලාද බුදුවරුන් සමග ජීවත් වෙනවා ඒක බුද්ධ භූමියේ ඉපදීමක් මෙතෙන්ට තමයි බුද්ධ භූමිය කියලා කියන්නේ බුද්ධ භූමි වන්දන ඈ ඔයි මෙහෙ ගිහිලා බුද්ධ භූමිය වඳින්න බෑ ගැඩොල් කොටවල් වඳින්න පුළුවන් බුද්ධ භූමිය වඳින්න නම් මේ ස්වභාවයටපත් වෙන්න ඕන ඒක තමයි බුදුහාමුදුරු කුඹලාට කවදාවත් මාව ඇස් දෙකෙන් දකින්න මම ඇස් දෙකෙන් නොදකින තැනේ ඉන්නවා මම ධර්මයේ තුල ඉන්නවා මොකක් තුලද ඉන්නවද ධර්මයෙන් මාව දැකපන් එදාට උඹලට මාව කවුද කියලා පෙනේවි මොකද සෝ ධම්මං පස්සති ඒ වගේම කියලා කියනනේ ඒ ඇයි එහෙම කියලා කිව්වේ ඒ ඒක මේ තමයි මේ බුදුහාමුදුරු කියන්නේ මේ ස්වභාවය කියන්නේ මේ ස්වභාවයට පත් වෙන්න පුළුවන් ජීවිත අරන් තමයි ඔබ මේ මනුස්ස ලෝකේ උපත්ය මෙතන මේක තමන්ට මේ වීතිය පහළ වෙනකම මම කියපු මේ ධර්මයේ වටිනාකම කිසියෙක්ට නොවටහෙන්නේ යමෙට ජීවිත එකම වතාවකවත් මේ වීතිය පහළ වෙනකම් ඌට මා උගන්වපු ධර්මයේ වටිනාකම නොවටහෙන්නේ ඔහු මට ස්තුති ප්‍රශංසා ගීත ගායනා කරත් ඒ ඔහු මට නිඳා කරන්න ඉඩක් ඉතුරු කරගෙන ඔහු මට කොතෙක් ප්‍රශංසා කරත් මට කොතෙක් වන්දනා කරත් ඔහුගේ හිත ඇතුලේ මට නිඳා කරන්නත් ඉඩා යමෙට මේ වීතිය පහළ වුණොත් ඔහු කිසි දිනක මේ ගැන්වීමට නිඳා නොකරන්නේ ඉඩක් නැහැ. ඒ ඉඩක් නැත්තේ ඒකාන්ත සදාතනික සත්‍ය බවට පත් වෙලා. සත්‍ය බවට පත් වෙලා. ලෝකේ ඇත්ත දෙකක් තියෙන්න බෑ. ලෝකේ තියෙන ඇත්ත ගංගාවල් ගොඩක් තියෙන්න පුළුවන්. නමුත් සාගර ගොඩක් සාගරයකයි. සාගරයකයි තියෙන්නේ. ඔයගේ මොන ආගමෙන් ආවත් මොන ජාතියෙන් ආවත් මොන රටෙන් ආවත් ඒ සත්‍යතාවය දෙකක් වෙන්න බෑ ඒක එකයි ඒක තුල තමයි හැම කෙනෙක්ගේම දුක නිමා වෙන්නේ බුදුහාමුදුරුවෝ මෙහි වටිනාකම කියනවා සාගරයෙන් දිය බිඳු හතක් අරගෙන පෙන්නවා අතට දිය බිඳු ටිකක් මෙහෙම දාලා පෙන්නවා මහණෙනි මේ සාගරයේ තියෙන දිය බිඳුද වැඩි මගේ මේ අතේ තියෙන බිය බිඳුද වැඩි සමුද්ද සූත්‍රය එතකොට ඒ සූත්‍රයේදී සිහිපත් කරන්නේ මොකද්ද ඒ දේශනාවදී සිහිපත් කරන්නේ මෙන්න මේ වීතිය පහළ වුණාම මේ වීතියේ බලය කොතෙක්ද කියනවා සාගරයක් වගේ දුක් එක මොහොතෙන් නිවන්න පුළුවන් කොතෙක් කොයි මොහොතින්ද සාගරයක් වගේ දුක් එක මොහොතින් නිවන්න පුළුවන් බලයක් මේ මාර්ග වීතිය මාර්ග චිත්ත වීතිය මේවා ගොඩාක් පහළ වෙන්නේ නැහැ පහළ වෙන්නේ නැහැ ඒ වගේම එක අවස්ථාවක මෙහෙමත් කියනවා ගල් කැට හතක් අල්ලලා වේබාර පාණ්ඩෝ පර්වත පෙන්නලම මොකද පෙන්නේ අර මේ වගේ ගානට අර උගුළු කර කොච්චර ගල් කැටේද මහණෙනි හිතන්නවත් බැහැ මහණෙනි මේ කියන ධර්ම මම උගන්වන ධර්මයේ දැක්කොත් උඹලගේ අර මහා පර්වතකේ දුක් ගොඩක් එකපාර නිමා වෙනවා ඒ නිසා බුදුහාමුදුරුවෝ කියනවා මෙහෙම හිස ගිනි ගත්තොත් එගින නිවන්න මේ වීතිය පහල කරගන්න උත්සාහ කරන්න මේක පහල කරොත් මොකද වෙන්නේ අයිත් කවදාවත්ම වැඩි කාලයක් හිස ගිනි ගන්නෙ නැහැ ඒ තරම් බලයක් වෙන්නනවා තව මෙහෙමත් කියනවා උදේට එක උල්පාරයි දවල්ට එක උල්පාර 100යි 200යි දවසට 300යි 300 අවුරුද්දක් ගහලා අවුරුද්දේ ඒවා 100ක් ගහනවා
ඊට පස්සේ මේ වීතිය පහළ වෙනවා කිව්වොත් ඒත් කැමති වෙන්න කියනවා ඒ උල්පාර කන්න බය වෙන්න මේ ටික කන්න මේ වීතිය පහළ වෙනවා කිව්වොත් ඒ තරම් බලයක් තියෙනවා මොකද මේ සංසාරේ කාපු උල්පාර ගාන මෙතකයි කියලා කියන්න පුළුවන් කම නැහැ කන්න තියෙන උල්පාර ගාන මෙතකයි කියලා කියන්න පුළුවන් කම නැහැ එනිසා මේ වීතිය පහළ වුණොත් කන්න තියෙන උල්පාර උල්පාර හතක් බවට පත් වෙනවා එනිසා බුදුහාමුදුරු යමෙක් කිව්වොත් මෙන්න මෙහෙම කරාට පස්සේ සෝදාපන්න වෙනවා කොහොම කරත් උදේට 100ක් අයිනවා දවල්ට 100ක් අයිනවා හවසට 300යි 300යි ඊළඟ අවුරුදු 100ක් එක දිගට යනට පස්සේ සෝදාපන්න වෙනවා ඒ කිව්වොත් මොකක් කියන්නේ එකපාරම කැමති වෙන්න මේ විචිත වීතේ ඒ තරම දුර්ලභ නිසා අයි දෙපාරක් හිතන්න එපා කියනවා අවුරුදු 100කට පස්සේ හරි මේ වීතිය පහළ වෙනවා නම් කොච්චර වටිනවද මොන දුකක් ඉඳලා හරි එනිසා මෙන්න මේ වීතියට කියනවා සෝතාපන්න මොනපත්ද සෝතාපත්ති මාර්ග සෝතාපත්ති මාර්ග චිත්ත වීතිය එතකොට පින්නතුනේ මේ වගේ වීතිය පහළ වෙන්නේ මොකද මේ නිවන අරමුණු වෙන වීතිය පහළ වෙන්නේ අර වගේ සංස්කාර අනිත්‍ය වශයෙන් හරි දුක්ඛ වශයෙන් හරි එතකොට අනාත්ම වශයෙන් හරි මොකක්ද බල බලා ඉන්න කෙනෙක්ට හිත හිතා ඉන්න කෙනෙක්ට ඒ ඉන්න කෙනෙක්ට මේ වගේ වීතිය පහළ වෙන්න තියෙන ඉඩකඩ ඊළඟට ඊළඟ දේ තමයි අනිත් පැත්තට හිතන මිනිස්සුන්ට මොන පැත්තට හිතන අයද? ඒකයට කියනවා අනිත් පැත්තට හිතනවා නේ? නিত্য ලෝකේ අනිත්‍යයි කියලා හිතනවා. සුඛ ලෝකේ දුකයි කියලා හිතනවා. ආත්මයි කියලා ලෝකේ අනාත්මයි කියලා හිතනවා. ගහන ලෝකේ ගැහුවා අය අත ගන්නවා. කෝධ කරන ලෝකේ කෝධ නොකර ඉන්නවා. නොදෙන ලෝකේ නොදෙන්නාටම දෙනවා. බොරු කියන ලෝකේ ඇත්ත කියනවා. අන්න ඔවුන්ට තමයි මොනව පහළ වෙනවද? මේ වීති පගිය පාර කිව්වේ මේ වීතියක් හිතේ පහළ වෙන්න හිතන්න ඕන ක්‍රමය මේ පාර කිව්වේ ඒක සයන්ස් එක ගන්න නිරුක්තිය මේ වගේ වීති පහළ වෙනවා අර ගිය සතියේ කියපු කර විදියට හිත හිතා ඉන්න අයට එයාට ඒ කාටියට ඉක්මනට එහෙම පහළ වෙනවා ඒක තමයි ප්‍රතිවේදය කියනවා ඒ කියන්නේ මොකක් කියනවා ඒ ප්‍රතිවේදය කියනවා අවසානයක් කියනවා දැන් මේ අද උගන්වන්නේ මේ සංසාර ගමනේ අවසානයයි ආරම්භය නෙවෙයි මොකද්ද आरंभ कर पार्मिक धर्म मे पिन्न मे पंथियाला दुखे निमावट मुखे निमावट दुख दुख गण कथा कल्याति दुखट हेतु गण कथा कल्याति हेतु अभाव पत्न तेन मार्गे पहल कथा कल्ला चतुरा सत्य पिल बंधव कथा कल पिल बंधव कथा कल චතුරාර්ය සත්‍ය. ඒක පින්නතුනේ එහෙම එහෙම මං ගැන මට ලොකුවක් කියන්න ඕනේ. එහෙම දේශනා පින්නතුන්ට ජීවිතය අහන්න ලැබෙන්නේ ටික කාලයකදී. ඒකට ඔබ පෙර කුසල් කරලා තියෙනවනේ. මොකක් කරලා තියෙනවද? මේ මුඩු කුඹුරක් වපුරන්න බෑ. මුඩු කුඹුරු වපුරන්න බෑ. වපුරුවට අස්වැන්න නෑ. ඒ කුඹුර හොඳ වෙන්නත් ඕන. බීජ හොඳ වෙන්නත් ඕන. ඒ පැල කරන්න ගේන බීජ හොඳ වෙන්න ඕන. මේක හොඳ කුඹුර ඔබ හොඳ කුඹුරක් නම් බීජ සාර්ථකයි ඒව අනිවාර්යයෙන්ම මොකද වෙන්නේ පැල වුණොත් අස්වැන්න ලැබෙනවා ඒක කුඹුරේ ස්වභාවය ඔබ තීරණය කරන්නේ ඔබ කුඹුරක් වන නිසා බීජවල ස්වභාවය මම තීරණය කරනවා බීජවල කිසිම අවුලක් නැහැ ඒව අවුලක් නැහැ යමෙක් මේ විදියට කරොත් මේ දේශනා මේ විදියට ජීවත් වුණොත් ඔහු වැඩි කාලයක් ඔහුට යන්නේ නැහැ ප්‍රතිඵල මේ වීති පහළ වෙන්න උපරිම අවුරුදු 7යි උපරිම අවුරුදු 7යි යම කොයි විදියට ජීවත් වුණොත් ඒ විදියට හිතුවොත් ওই විදියට හිතන්න මහන්සි අරගෙන චිත්ත රටාව අනිත් පැත්ත පෙරලුවොත් අවුරුදු 7ක් ඇතුළත සංසාර ගමනේ දුක්වල නිමාව ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් ප්‍රත්‍යක්ෂ කරනවා ඒක ඒකාන්තයෙන්ම සිද්ධ වෙනවා සතර සතිපට්ඨාන ධර්මය වඩන කෙනෙක්ට කවදාවත් මොකද වෙන්නේ ප්‍රතිඵල නොලැබී තියෙන්න බෑ හැබැයි මෙහෙම මේ වීතිය පහළ වෙන්නේ වැඩි කාලයකට නෙවෙයි සුළු කාලයක් නම් මේක පහළ වෙනතුරු යමෙක් උත්සාහය අතන හරිය යුතුයි මොකක් අතන හරිය යුතුයිද උත්සාහ අනිවාර්ය විදියට උත්සාහ අතන හරින්න ඕන දැන් මේ බුද්ධ ශාසනයක උත්සාහ කරොත් ප්‍රතිඵල ලැබෙනවා හරි ධර්මයක උත්සාහ කරොත් ප්‍රතිඵල ලැබෙනවා හැබැයි සමහර මිනිස් උත්සාහ කරනවා කරන්
එක ශනිකව වෙන්න පුළුවන්. එක පැය ගන්නක් වෙන්න පුළුවන්. ඒක යාගේ සමාධියේ ස්වභාවයට අනුලෝමව සමානුපාතික වෙන. එයාට හැමතිස්සෙම මේ සමාපත්තියට සුළු වෙලාවකට සමවදින්න පුළුවන්. එතකොට දැන් අර එන කෙනා අරකට සමවැදී වැඩි තමයි උත්තර දෙන්නේ. හැබැයි එහෙම නැති කෙනාට එහෙම වෙන්නේ එහෙම කරන්න බෑ. ඔබ ඕකට සමවදින්න. ඒක ආයක බොරු කියන්නේ බාගවන්න. ඔබ ඔබව රවට්ටාගෙන ඉති වැඩක් නැහැ මේ. ඒක ස්වභාවිකවම ස්වභාව ධර්මයෙන් ඔබගේ උත්සාහය මත, වීරිය මත, චින්තනය මත ඔබට ලැබෙන දායාදයක්. ඒවා බලෙන් අයිති කරගන්න බෑ. බොරු කියලා ලබා ගන්න බෑ. ඒවා ගොඩාක් දැන් මේ වගේ බනහපය ලැවටෙන්න පුළුවන්. මේවා නොලැබී ගිහිල්ලා ලැබුණා කියලා හිතෙන්න පුළුවන්. දැන් මේවා ගොඩාක් අපි ගැඹුරු පැත්ත කතා කරලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ දැන් මේවට හරි ආසයි. ඉතින් ලැබෙන්න කලින් ලබා ගන්න ඕනේ. ඒ නිසා දැන් මේ පිටු වල නිකන් ඉන්නෙත් නැහැ. බණ අහනවා, භාවනා කරනවා, පොත් කියවනවා. දැන් හිතෙනවා ඒ වගේ සාමාන්‍ය මනුස්සයෙක්ට මේ වැදුණා කියලා හිතෙන්නේ නැහැ. ඒ සාමාන්‍යයෙන් ඒව අදහසකුත් නැහැ. දැන් සාමාන්‍ය පින්දහම ලේදෙන භාවනා කරන රැවටෙන්න පුළුවන්. මොකක්ද කියන්න පුළුවන්ද? එහෙම රැවටන අවස්ථාවක් කාලෙත් තියෙනවා. ඒ නිසා ඊට පස්සේ ඒ ගැන ඊට පස්සේ නිකන් බෑ. ඊට පස්සේ මේක පහළ වුණාට පස්සේ ලෝකේ හම්බ වෙනවා. මොකද වෙන්නේ? ගුරුවරු කියලා කට්ටියක්. කවුද හම්බ වෙන්නේ? එක්කෙනෙක් දෙන්නේ තුන් දෙනෙක් හතර දෙනෙක් බොහෝ අය ගාවදී තමන් තමාව පරීක්ෂා කරගත යුතුයි. මම මේ රැවටිලාද නැත්නම් අර කිව්වද මට ලැබිලාද? ඇයි තමන් ඒක දන්නේ නැහැ? මීට කලින් ගියපු නගරයක් නෙවෙයි. එහෙම නගරයක් මීට කලින් කිසිම දිනක හම්බ වෙලා නැහැ. දැන් හම්බ වුණාම යාට ඒක අලුත්. ඒක නිසා තමයි කියන්නේ බුදු වෙලා අලුත. රහත් වෙලා අලුත. මගපල ලැබලා අලුත. අලුත කියලා එහෙම වචනය ත්‍රිපිටකයේ තියෙනවා. ඈ ඒක මේ වගේ මේ එක ළමෙක් ඉන්න පුංචි ළමෙක්. එයා මණිකක් කර තියාගෙන යනවා. මොකක් කර තියාගෙන යනවද? මණිකක් කර තියා යනවා. අසල අහල පහල ඉන්න මණික් ගන්න දන්න උදවිය තියෙනවා. ළමයෝ මොකද්ද කර තියා යන්නේ? සෙල්ලම් බඩුවක් මං කර තියා යනවා. ළමයෝක සෙල්ලම් බඩුවක් නෙවෙයි. ඔබ මේ ලෝකේ ලොකුම පොහොසතෙක් වෙලා. ඔයි ගෙනියන්නේ මණිකක් කර තියාගෙන. විගුණපන්. එතකොට ඒ ළමයාට ඒක තේරෙන්නේ මණික් ගැන දන්න උදවිය තමයි මණිකක් කර තියයි යනවද, කළුගල් කර තියයි යනවද, අසූචි කර තුයයි යනවද කියලා දන්නේ. ඒකට මණික් ගැන දන්න අය මණික් ගැන දන්නෝ නේ. ඉතින් ඒගොල්ලෝ දන්නෝ මෙයා කර තියයි යන්නේ මොකද්ද කියලා. මේක මණිකක් නෙවෙයි නම් මණික් කළුගල් අඳුර ගන්න බැරිද මණික්කාරයන්ට? ඒගොල්ලෝ දන්නෝ මේක කළුගලක් නිසා මේක මණිකක් නෙවෙයි. දැන් මේ ලෝකයේදී අපිට හමු වෙනවා ඔබ ජීවත් වෙනකොට මණික් ගැන දන්න අය. කීප විටක් ඒ නගරයට ගිහිල්ලා ආපු අධ්‍යක්ෂකම් තනයි ඒගොල්ලෝ තමයි කියනවනම් කියන්නේ ඔබ ওই ලබාගෙන තියෙන්නේ ඔබගේ ওই අධ්‍යක්ෂකම මෙන්න මේ පිළිබඳවයි. හැබැයි මෙහෙමයි. ඔබ ඒ අධ්‍යක්ෂකම ඔබට තියෙනවා ඔබට විස්තර කරන්න තේරෙන්නේ නැහැ. හැබැයි කවදාවත් ඒක නියම අධ්‍යක්ෂකම නම් ඔබ කිසි දිනක සතර අපායට වැටෙන්නේ ඒක වැටෙන්න. ඒක ධර්මතාවයක්. ඒක වචන නෙවෙයි. ඒක මොකද්ද? ධර්මතාවයක්. එනිසා ඒ ගැන ඔබ වචන වලින් නොදැන ගත්තා කියලා ප්‍රශ්නයක් නෙවෙයි. ඔබේ අවස්ථාවට පත්තු ඔබට ඔබේ අත්දැකීමක් තියෙනවා. ප්‍රත්‍යක්ෂ ඥානයක් තියෙනවා. දහම්මස පහළ වෙලා තියෙනවා. එතකොට නමුත් මේ සියන සම්මුති වචන දන්නේ බුදුහාමුදුරු උගන්වපු පොතේව දන්නේ නැහැ. දැන් රජ්ජු මාලා දන්නොත් අල්ලෝම නැහැ නේ. පරිකාරම උපචාර. නමුත් ඇය දන්නවා මෙහෙම දෙයක් මට සිද්ධ වෙලා. බුදුහාමුදුරුවෝ තමයි කියන්නේ උඹ සෝතාපන්න වෙලා. කවුද කියන්නේ? බුදුහාමුදුරුවෝ උඹ සෝතාපන්න වෙලා. උඹ සතර අපායේ සදහටම මිදිලා. ඒ වගේම දැන් විසාකා වුරුදු හතේදී දන්නවද මේ මොකද්ද උනේ කියලා? ඇයට මේ ස්වභාවික අත්දැකීම තියෙනවා. බුදුහාමුදුරුවෝ විසාකා වුරුදු හතේදී සෝතාපන්න වෙලා. එයාරි පුදුමයි. එනිසා ඒ අත්දැකීම ඊට පස්සේ නැත්තම් එයා මේ වගේ ධර්මපරියායන් ඉගෙන ගන්නවා. ඉගෙන ගත්තට පස්සේ මේ උගන්වපු දේ එයා අත්දැකපු දේ මොකද වෙන්නේ? අන්න එයාට භාෂාවක් තේරෙන්න පටන් ගන්නවා. එයා දැකපු දේ කියන්න. එයාට මේ තාකල් මොකද හිටියේ? දැකපු දේ කියා ගන්න භාෂාවක් නැතුව හිටියා. භාෂාව බුදුහාමුදුරුවෝ වචන තමයි තමන් දැක්ක නිර්වාණය කියන්න පුළුවන් භාෂාව. දැන් මේ ලෝකේ භාෂා තියෙනෝනේ. සිංහල තියෙනවා, සිංහලයත් එක්ක කතා කරන්න. වෛද්‍ය විද්‍යාව උගද ගන්න ඒ වෛද්‍යවරුන්ට ආවේනික භාෂාවල් තියෙනනේ. ඊළාට ඒක දන්නෝ පාමසියෝලය. අපි දන්නේ නැහැ නේද තුණ්ඩුවේ මොන කුණු හරපයක් ලියනවද කියලා.
එතන මොකද වෙන්නේ? ඒක ඒගොල්ලෝ ඒව ඉගෙනගෙන තියෙනවා. ඉතින් ඒ වගේ තමයි භාෂාවක් තියෙන එක බුදුන් වහන්සේ භාෂාව තමයි මේ උගන්වලා තියෙන්නේ. හැබැයි මේ භාෂාවේ තියෙන්නේ වචන මිසක් සත්‍ය නෙවෙයි. අන්න ඒකයි ප්‍රශ්නේ. ඒ තමන් දැකපු දේ අනිත් අයට කියාගන්නේ කොහොමද කියලා ඒක තියෙනවා. හැබැයි කවදාවත් මේ වචන වලින් කියන්නේ දැකපු නියම අත්දැකීම නෙවෙයි බුදුහාමුදුරුවෝ හදපු සම්මුතියක්. බුදුහාමුදුරුවෝ තමන්ගේ බුද්ධත්වයෙන් පස්සේ සම්මුතියක් හදාගත්තා අනිත් අය දුකේ නිමාව සඳහා උගන්වන්න. හැබැයි බුදුහාමුදුරුවෝ සෑම විටම පාවිච්චි කර වචනයක් තියෙනවා. කුල්ලූපමං භික්කවේ ධම්මං දේසිස්සාමි. නිස්සරණත්තාය ගහනත් නොගානත්තාය. මේක ගහන්නේ මේක අල්ලගන්න එපා. මේක අල්ලගන්න එපා. මොකද අල්ලගන්න එපා කියන්නේ මේ වචන කියන්නේ ඇත්ත නෙවෙයි හත්වලාමි. මේ වචන කියන්නේ ඇත්ත කවදාවත් මේ ඵලය වචන වලින් විස්තර කරන්න බෑ. මේ ලෝකයේ කිසියෙට මේ අධ්‍යක් කිසියෙට මේ අවස්ථාව වචන වලින් විස්තර කරන්න බෑ. මොකද ඒක වචන වලට ගෝචර නැහැ. එයාට පුළුවන් ඒ කට්ටියගෙන් සමහර දෙනෙක්ට පුළුවන් හැමෝටම බෑ. ටික දෙනෙක්ට හැකියාව ලැබෙනවා මෙහෙම. මොකද මේ අවස්ථාවට පත් වෙන ආසන්න අවස්ථාව මනසවල නිර්මාණය කළ දෙන්න. ඒකට කියනවා මෙතෙන්ට යන්න ඊතලයක් හදනවා. අන්න ඊතලයට කියන වචනයක් මොකද? ධර්මයේ උගන්වනවා. මොකක් උගන්වනවද? ධර්මයේ උගන්වනවා. ඒ කියන්නේ මේ වෙනි වීතියක් චිත්තසංතානයේ පහළ වෙන්නේ චිත්තසංතානයේ වීතියට අවශ්‍ය පරිසරය හදනවා. මොකද හදන්නේ? පරිසරය. ඒ කියන්නේ පාරක් තියෙනවා නගරයකට යන්න. පාරවල් ගොඩක් තියෙනවා. හොඳට යන්න ඕන නගරයට කෙනෙක් ඊතලයක් ගහනවා. ඊතලය කියන්නේ නගරය නෙවෙයි, නගරය වෙතට යොමු කරපු දිශානතියක්. ධර්මය යනු නිර්වාණයට ගහපු ඊතලයක් මිසක් නිර්වාණය නෙවෙයි. ඒක නිසා තමයි බුදුහාමුදුරු කීප විටම කිව්වේ කුල්ලූපමං භික්කවේ ධම්මං දේසිස්සං. නිසරණත්තාය උඹලට නිදහස් වීම සඳහා පමණයි. එතර වීම සඳහා අල්ලා ගැනීම සඳහා නෙවෙයි. ඒක හොඳට මතක තියාගන්න. දැන් මේ උගන්නපු නිරුත්ති අල්ලගත්ත කියලා ඇති වැඩක් නෑනේ. මේක නිවන් දකින ලැබෙන්නේ නෑනේ. නිවන ලැබෙන්න නම් අර මුලින් කිව්වේ අන්න ඒ විදිහට හිතන්න පුරුදු වෙන්න ඕන. ඒ විදිහට ජීවත් වෙන්න පුරුදු වෙන්න. එතකොට ඔබගේ පෘථග්ජන භූමියම බයින් වෙලා මොන භූමියට එනවද? ආර්ය භූමියටපත් වෙනවා. සම්පූර්ණයෙන්ම බුදුන් වහන්සේ සමග ජීවත් වෙන්න පටන් ගන්නවා. බුද්ධ භූමියක ජීවත් වෙනවා. ඔවුන් කවදාවත් පෘථග්ජනයන්ට අඳුරන්න බෑ. අඳුරන්න බෑ. කවදාව ඇයි? ඇඟේ වෙනසක් නෙවෙයි. මොකද්ද ලබාගත්තේ? චේතෝ විමුක්තියක්. සිතින් නිදහස් උනේ. සිතින් නිදහස් වෙන එක ඇඟේ කොටන්න පුළුවන් කම නෑ. හැබැයි ඒගොල්ලොන්ගේ ජීවන රටාව හරි අමුතුයි. ඒගොල්ලෝ හිතන විදිහ හරි සේලෝ යතෝ ඒක ගනෝ වාතේ නසමීරති. ඒගොල්ලෝ මහා මේ මිනිසු කම්පා වෙන දේවල් වලට ඒ තරම්ම කම්පා වෙන්නේ නෑ. සමහර මේ වීති හතරක් විතර පහළ වෙච්ච කෙනෙක් කිසිදා කම්පා වෙන්නේ නෑ. රහතන් වහන්සේලා කවුද? රහතන්. ඒ රහත් මුනිවරු නැත කිසි කම්පාවක්. ගල් බවට පත් වෙනවා. එතකොට මේ අවස්ථාවට පත් ඒ මොකද එහෙම උනේ? ඒගොල්ලන්ට තියෙනවා ප්‍රත්‍යක්ෂ ඥානයක්. මේ ලෝකේම මායාවක්. මේ එකක්වත් සත්‍ය නෙවෙයි. මේ පේන ඇහෙන දැනෙන ලෝකය සත්‍ය නෙවෙයි, මායාවක්. සත්‍ය නම් මෙයයි. සත්‍ය නම් මාපත් අයින් වී මාපත් වෙච්ච ඒ ස්වභාවයයි. ඒ සත්‍ය තුල අන්ධකාරයකුත් නැහැ, ආලෝකයකුත් නැහැ. ඒ සත්‍ය තුල කිසිම වර්ණයක් නැහැ, කිසිම ශබ්දයක් නැහැ, කිසිම සුවඳක් නැහැ, කිසිම රසයක් නැහැ, කිසිම අරමුණක් නැහැ. ඒ සත්‍ය තුල කිසිම දෙයක් තිබුණේ නැහැ. අන්ධකා ආලෝකයේ ඕන වෙන්නේ අන්ධකාරය තියෙන තාක්කල් පමණයි. ඒ නිසා එතන අන්ධකාරයක් නැති නිසා ආලෝකය අවශ්‍ය නැහැ. එතන තද ගතිය, සැහැල්ලු ගතිය, සීතල ගතිය, උණුසුම් ගතිය ඒ කිසිවක්වත් නැහැ. එතන කිසිම දිශාවක් නැහැ. දැන් මේ පින්නතුන්ට තියෙනෝනේ ඉන්න තැන ඉඳලා යන්න ඕන දිසා තියෙනෝනේ. අරයට යන්න ඕනද, මෙහාට යන්න ඕනද, උඩ බලන්න ඕනද, ඉස්සරහා බලන්න ඕනද, ගෙදර යන්න ඕනද, කඩේ යන්න ඕනද කියලා හැමතිස්සෙම හිතේ තියෙන මොකද්ද? මෙතන කිසිම දිශාවකුත් නැහැ. සියලු දිශාවලින් නිදහස්. කිසිම දෘෂ්ටියකුත් නැහැ. කිසිම අදහසකුත් නැහැ. එතෙන්ට
පුද්ගලයෙක්ට පත් වෙන්න පුළුවන් කමකුත් මට එතෙන්ට යන්න බෑ මට එතනින් එන්න බෑ මට එතන ඉන්න බෑ මේ දැන් මාර්ගය ඵලයට පත් වුණා මිසක් මම එතෙන්ට පත් වුණා මට එතෙන්ට යන්න බෑ මට එතන එතන ඉන්න මම කියලා කෙනෙක් නෑ මම එතන නෑ මම ඉන්නේ අරමුණුත් එක්ක විතරයි එතන කිසිම අරමුණක් නෑ එතනින් පිට වෙන්න බෑ ඒ පිට වෙන්න බැරි එතන ඉන්න කෙනෙක් නැති නිසා සිතක් බුදු වුණා මිසක් පුද්ගලයෙක් බුදුුනේ නෑ සිතක් නිවනටපත් වුණා මිසක් මම නිවනටපත් වුණා නෙවෙයි සිතක් යලි ඉපදුනා මිසක් මම නිවණෙන් එළියට ආවා නෙවෙයි මේ සිත් වලින් තියෙන සියලු ලෝකය මායාවක් කියලා දර්ශනයක් හොට තියෙන සිත් තියෙන තාක්කල් තියෙන්නේ ඇත්ත මේ නිසා ඇත්ත දෙකක් තියෙන බෑත් එකයි කලු කුමාරයෝ මොහනීලා රෝහණීලා ජයන්තිලා ඔක්කොම මායාවක් මිසක් ඇත්ත නෙවෙයි ඔහු දැන් ලෝක සත්‍ය දන්නෝ අවිද්‍යා පත්‍ය සංඛාරා අවිද්‍යා නිරෝධෝ මේවා ඇති කල්ලි මේවා ඇත මේවා නැති කල්ලි මේවා නැත ඔහුට වචන වලින් නොතේරුණත් පටිච්චසමුප්පාද ධර්මයේ පහළ වෙලා ඔහු යමක් ස්ථීරව ඇතයි කියලා අදහසට යන්නේත් නැහැ යමක් ස්ථීරව නැතයි කියලා ඇත නැත කියන අන්ත දෙක සේවනය නොකර ඔහු නිදහසටපත් වෙලා ඇත කියලා අදහසකට දිව්‍ය ලෝක තියනවායි කියලා ගිහිල්ලා නැහැ නැහැයි කියලා ගිහිල්ලාද ඒ දෙකම අත්හැරලා ඔහු නිදහසටපත් වෙලා මොඩපත් වෙලාද නිදහසටපත් වුණා ඔහු එතන නැතුව ඒ නිසා ඒ අවස්ථාව කොතෙක් උත්සාහ කරත් පින්නොතනි වචන වලින් කියන්න පුළුවන් දෙයක් නෙවෙයි ඔබට ඊතලයක් නිර්මාණය කරනවා මේ දේශනාවල ඒ ඊතලය එකම සත්‍යයක් ඇතුළේ යොමු වෙලා තිනවා ඒ සත්‍යය කිසි දිනක වචන වලින් කාටවත් කියන්න පුළුවන් කම බුදුන් වහන්සේලාටවත් නිවන වචන වලින් කියන්න බෑ මොකද ඊතල නිර්මාණය කරන්න විතරයි පුළුවන් ඒක නිසා තමයි අරම කියලා තියෙන්නේ සා මේ පින්නතුන් මනුෂ්‍ය ලෝකයට ආවේ මෙන්න මේ බලගත්ු නිස්ඨාව හොයාගෙන මේ නිස්ඨාව මේක නිවන මේක අවබෝධය මේක චක්කුං උදපාදි ඥානං උදපාදි විද්‍යාව උදපාදි ආලෝකෝ උදපාදි කියන්නේ මෙතන කොණ්ණංජ හාමුදුරන්ට දහම්මස පහළ වුණා කිව්වේ මේ චිත්ත වීතිය පහළ වෙච්ච නිසා ඒ නිසා ඔබට දහම්මස පහළ කර ගැනීම පිණිස ඥානය පහළ කර ගැනීම පිණිස අවබෝධය ඇති වීම පිණිස මෙච්චර දුක් සාගරයක් එකවර නිවා ගැනීම පිණිස මේ උතුම් මනුෂ්‍ය ජීවිතේම මෙවැනි වීති පහළ වීමට ඒ පරිසරය මනසේ නිර්මාණය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ධර්මශාලාව දෙමහල් සංඝාවාසයේ සංඝ සතුවට පූජා කිරීම ඒක තියෙන්නේ ඔහෙද දංකන්දේ බෝධිය දැන් මේ අමිත් පුස්සල්ල මහත්මාගේ ගමේ පන්සල එතකොට මේ පන්සලේ සංඝාවාසයක් විශාල සංඝාවාසයක් හදලා ඒ ධර්මශාලාව හදලා මේ මහත්මා පූජා කරන දවස පොය දවසේ තියෙන්නේ කීයේ ඉඳලා තියෙන්නේ 4:30ට එදෙන සුබ මොහොතේ ඒ වෙලාවේ තමයි තියෙන්නේ. එතකොට ඒ වෙලාවට මේ ළඟයින හංවැල්ල කියන්නේ මහදුරා නෙමෙයි මේ සැසිප් එකෙන් බස් එකක් කීයට දෙන්නේ එකහමාරට. එකහමාරට මෙහෙ යනවලු. ඒකට සල්ලි දෙන්න ඕනද? නෑ ඒක කියන්නේ නැත ඒකලු දන්නේ නෑනේ. නිකන් දාන බස් එකද සල්ලි දීලා යන එකද? ආ සල්ලි දෙන්න ඕන ඇති. ඒක තමයි අඹරෙන්නේ. හරිද? කවුද යන්න කැමති කට්ටියක් ඉන්නවලු ඒගොල්ලෝ තමයි ලෑස්ති කරන්නේ ඉතින් යන්න අකමැති අයටත් යන්න පුළුවන් කීයක් ගන්නවද කවුද ලෑස්ති කරන අය කවුද ආ ඉන්නවද යන කට්ටිය මේක 10ක් ගියොත් ඒ ගාන බස් එකේ ගාන බෙදෙනවා 100ක් ගියොත් බස් දෙකේ ගාන බෙදෙනවා හරි ඒ යන කට්ටියට එන්න පුළුවන් කොහොමවත් 1000ක් විතර අරන් එන්න හදිසිය 10ක් આવොත් බස් එක 10000ක් විතර ගැටි. සමහර රුපියල් 100ක් වෙනවා. එහෙම ගාණක් අරන් එන බස් එකට. එහෙ දන්සලකුත් දෙනවා. ඒ නිසා කන්න ගේන්න එපා. මේ පින්නතුන්ට ඒ තරම් සහභාගී වෙන්න පුළුවන්. පොයේ දවසේ හවස 4:00ට. එතකොට තව සති දෙකයි මේ පන්තිය තියෙන්නේ.
දැකද අපි ඒ අභිධර්මයේ ඉගැන්වෙය යුතු කෙනෙක් සම්මුති වශයෙන් දැනගත යුතු ගැඹුරුම අයි කිසි දවසක ලේසියෙන් අහගන්න බැරි දෙයක් මේ පිළිතුරට ඉගැන්වුවා. එතකොට ඒ සම්මුතියක් වශයෙන් ගත්තොත් ඒ නිරුක්තියක් වශයෙන් ගත්තොත් නිරුක්තියම උගන්වලා තියෙන්නේ. ඊළාට තව එකක් කියන්න බැරි වුණා. ඒක සරල ක්‍රමයක්. මට ලැබෙන සතිය මතක කර සද්ධාවන්ත කෙනා වඩන්නේ අනිච්චානුපස්සනාව. එයාපත් වෙන්නේ අනිමිත චේතෝයි මුත්‍ති. එතකොට මම ඒක ලැබෙන සතිය කියා දෙන්න. එතකොට මම ලැබෙන සතිය අහන්න මගේ. මොකද්ද කියන්නේ? නැද මට අමතක වෙයි. ඒක ඇල්ලත් කියලා දෙන්න ඕන. ඒක ලැබෙන සතියේ කියන්න හොඳයි. හරි. ලැබෙන සතිය එනවද? මැරෙන්නේ නැහනේ. එතකොට පින්නතුනේ අවීචිය පටන් අකනිටා බවාග්‍රය දක්වාම මේ පින් අනුමෝදාව වීමට කරන සියලු සත්වයන් පින් අනුමෝදාව වේවා කියලා සාදුකාරයක් පොත. ඒ වගේම මේ සියලු කුසල් බලයෙන් අපිත්තලක් ගෙනත් තියලා තිනු. ඒ හොඳයි ඒ කොත හදාගන්න. එතකොට භෞතිකව එහෙම කොත් හදනවා. දැන් මේ ධර්මයෙන් ඔබ ආධ්‍යාත්මික කොතක් හදාගන්න. මොන කොතක්ද හදාන්න ඕනේ? ආධ්‍යාත්මික කොතේ අන්තිම ඵලය තමයි ওই. भौतिक निर्माण आध्यात्मिक निर्माण वेडी बलया वेडी दया उत्साह धरा उपगे जीवित इतना काल दुहो दृढ़ आध्यात्मिक संधान बहुवापे दपवेल आईना दकी लभनवा एक सुंदर वासना वा मे लोक तल नवते पर्माण ऐसा बहुवाये धाम बिदान महासाई कुशल बल मे पिन्न तो निता मत पहासुका सहित मे गा मे परसर हदल दीप अमित पुस्तल महात्मा इम महात्म्य ये महात्मा के अम्म एवागे मे पौले आए वेडकन कार्य मंडल ए सीएल दिनाट मे पिं अनुमोदांगल ए कर्ण पिंद हंगल ए पिंबाले ओंटा मे जीवित दिम मे दुखे निमाव अबोधे प्रत्यक्ष कर शक्ति धैर्य वासनाव उदावे वाग्र साधु कार्य एवागे पिन्न तो මේව පරිත්‍යාග කරපු ඒ මුදල් පරිත්‍යාග කරපු දාන වලට සල්ලි දෙන ඒ වගේ පින්කම් වලට සහභාගී වෙන මේ ධර්මයේ ඉගෙන ගන්න මේ පින්තුන මේ ලෝක සත්වයන්ට මේ සියලු කුසල් බලෙන් ඔබ නමින් මේ පරලෝකිය ආ වූ ඥාති මිත්‍රාදී මේ පින් ගන්න බලාපොරොත්තු වෙන ඉන්නවනම් ඒවයි සතුටටපත් ලා වුන් නිවන් මඟ හොයනවනම් ඔවුන්ට අනුමෝදන් වෙලා ඒ හොයන්නා වූ නිවන් මඟ සාක්ෂාත් කර ගැනීම සඳහා මේ සියලු කුසල් උපකාරය උපනිස්සය ප්‍රත්‍ය වේවා කියලා සාදුකාරය අප අවසාන වශයෙන් ඔබ සියලුම දෙනාට निदुख निरोगी चिरजीवने लभेवा और आरोग्य संपत्ति वड़वड़ा वैडिदेवा मैत्री करुणामृतादि गुणवलिंगेवा उभगे सिते संसार निधास्थिन वीतियट परिसर सकसिला उभम धर्मे बवट पत्वला ये धर्मे तुलतिन शांति शक्ति दुखे निमाव साक्षात् करगन्न मे सियलु कुसल उभ सियलु दिनाट उपकार वेवा किल आशीर्वाद कन्नो वंदना अभिवादन शीलिस्स निच्चं वज्जापचायिनो चत्तारो धम्मा वड्डन्ति आयुवन्नो सुखं बलं आरोग्य संपत्ति सक्क संपत्ति मेवच अतो निब्बान संपत्ति इमिनाते समिज्यतु। सुपत्ते वा सुपत्ते।